සබ දවසක් ඒවා එනයි ස්කෝලෙත් එක්ක සම්බන්ධලා ඉන්න අපේ පුංචි යාළ හැම දෙනාටම. ඔන්න ඉතින් යාළුවනේ දෙවන වාරි විභාගෙට පස්සේ දීර්ඝ නිවාඩුවකටත් පස්සේ අපි ආයෙත් ඇවිල්ලා ඉන්නවා ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරන්න. ඉතින් යාළුවනේ මේ ප්‍රශ්න පත්‍රය එනයි ස්කෝලේ විසින් සම්පාදනය කරන ලැබු දෙවන වාර පරීක්ෂණයට අදාළව සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයේ විෂයෙන් ඔයාලට වැඩි ලකුණක් ලබා ගන්න පුංචි අත්දැකීමක් තමයි අද අපි අරගෙන ආවේ. යාළුවනේ අද අපි ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්න කලින් වෙනද වගේම අමතක නොකර මගේ මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම වැරදි අඩුපාඩු තියෙනවා නම් කමෙන්ට් එකක් එවන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. මොකද සබ්ස්ක්‍රයිබ් කරපුවම මම අලුතෙන් නිකුත් කරන වීඩියෝ ඔයාලට ඒ වෙලෙම බලා ගන්න පුළුවන්. හරි යාළුවනේ. දැන් අපි යමු අපේ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්න. මුලින්ම යාළුවනේ ප්‍රශ්න පත්‍රයට පිවිසුනහම අපිට තියෙනවනේ පළමුවම රාජකාරියක් කරන්න ඒ තමයි අමතකන කර නම නැත්නම් විභාගාංකයේ මෙන්න මෙතන සඳහන් කරන එක. හරි ඒ වැඩත් කළම අපි යනවා පළවෙනි කොටට ඇතුළත් වෙන්න. එතකොට යාළුවනේ ඒ වගේ අපිට කාලය කෑ දෙකකුත් මෙතනදි ලැබෙනවා. හරි පළවෙනි කොටසට අපිට ආපුහම උපදෙස් වගේක් ලබා දෙනවා. ඒව තමයි සැලකිය යුතුයි. एक एक प्रश्न संधा दी ऐति उपदेशलट अनुकूलव स्वीलम प्रश्न वलट मम पत्रेम पिलतुरु सपयन हरि प्रश्नांक एके सिट पहदक्वा प्रश्न वलट निवरदि पिलतुरु तोरा यटेन इरा कंदिन देन अपि यमु यालोने पलेवनि प्रश्ने बलन कायिक यहपवत्म मेनिय नोहकी लक्षणयक वन्ने ඔන්න යාළුවනේ කලබලයටම මෙන්න මෙතන නොහැකි කියන වචනේ නම් අමතක කරගන්න එපා. එහෙම වුණොත් ලැබෙන ලකුණු ප්‍රමාණය වලට අහිමි වෙන්න පුළුවන්. ඒක නිසා මේ වචනත් හොඳට කියවන්න මතක තියාගන්න ඕනේ. මොකක්ද යාළුවනේ මේ කායික හැපවැත්මක් කියලා කියන්නේ? ඔයාලා දන්නවද? කායික හැපවැත්මක් කියලා කියන්නේ රෝගවලින් වැළකී සිටීමත්, රෝග සඳහා බලපාන හැසිරීම අඩු කර ගැනීමත් හොඳ ශාරීරික යෝග්‍යතාවකින් යුතුව සිටීමත් වෙනවා. එතකොට මෙන්න මේ කායික හැපවත්ම මනින ලක්ෂණ වෙන්නේ යාළුවනේ පෝෂණ මට්ටම, ශාරීරික යෝග්‍යතාව, ලෙඩ රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව, බාහිර පෙනුම වගේම ක්‍රියාශීලී බව. ඉතින් මේ කායික හැපවත්ම මනින ලක්ෂණ පහක් තියෙනවා. එතකොට නොහැකි ලක්ෂණයක් මෙන්න මෙතන තියෙනවා යාළුවනේ නිර්මාණශීලී හැකියාව. ඔයාලා මම අර ලක්ෂණ පහ කියද්දි නිර්මාණශීලී හැකියාව කියන ලක්ෂණය කියවන ඇහුණද නෑ නේද යාළුවනේ? පළවෙනි උත්තරේ පෝෂණ මට්ටම, දෙවෙනි උත්තරේ බාහිර පෙනුම, ඒ වගේම හතරවෙනි උත්තරේ ක්‍රියාශීලී බව, මේ උත්තර ඔක්කොම ගැලපෙනවා. නමුත් තුන්වෙනි උත්තරේ වෙන නිර්මාණශීලී හැකියාව මෙතනට ගැලපෙන්නේ නැහැ. මේ නිර්මාණශීලී හැකියාව කියලා කියන්නේ මානසික යහපැවැත්මෙන් යුතු පුද්ගලයෙක් සතු ලක්ෂණයක්. හරි ඔන්න යාළුවනේ දැන් ඔයාලා පළවෙනි ප්‍රශ්නට උත්තර දැනගත්තා. ඒක නිසා මෙන්න මේ විදිහට ඉරක් ගන්නත් අමතක කරන්නේ නැතුවම අපි දෙවෙනි ප්‍රශ්නට යමු. අපවට සිටින අය සමග යහපත් සම්බන්ධතා පවත්වමින් කටයුතු කිරීමට ඇති හැකියාව හඳුන්වන්නේ කුමන නමකින්ද? හරි යාළුවනේ උත්තර විදිහට තියෙනවා පළවෙනි උත්තරය කායික යහපැවැත්ම, දෙවන උත්තරය මානසික යහපැවැත්ම, තුන්වෙනි උත්තරය සමාජ යහපැවැත්මත්, හතරවෙනි උත්තරය අධ්‍යාත්මික යහපැවැත්මත් විදිහට. ඉතින් එතකොට අප ඔබට සිටින අය සමඟ යාළුවනේ මෙන්න මෙතනදී අය කියලා තියෙන වචනයක් ඔයාලා දැක්කා නේද? ඉතින් මේ අය කියන වචනයෙන් ඔයාලට පුද්ගලෙක්, එහෙම නැත්නම් සමාජයක් වගේ දේවල් හැඟෙනවා නේද යාළුවනේ? එතකොට ලේසියෙන් ඉතින් දැන් නම් උත්තරය හොයාගන්න පුළුවන් ඇති යාළුවන්ට. අපවට සිටින අය සමග යහපත් සම්බන්ධතා පවත්වමින් කටයුතු කිරීමට හැකියාව හඳුන්වන්නේ සමාජීය යහපැවැත්ම කියලා. ඉතින් එතකොට අපි බලමු එහෙනම් කායික යහපැවැත්ම, මානසික යහපැවැත්ම වගේම අධ්‍යාත්මික යහපැවැත්මට අපි කියන්නේ මොනවද කියලා. යාළුවනේ මම ඔයාලට කලිනුත් කිව්වනේ කායික යහපැවැත්ම කියලා කියන්නේ රෝගවලින් වැළකී සිටීමත්, රෝග සඳහා බලපාන හේතු අවම කර ගැනීමත්, ඒ වගේම හොඳ ශාරීරික යෝග්‍යතාවකින් යුතුව සිටීමත් වෙනවා කියලා. එතකොට මානසික යෝග්‍යතාව කියන්නේ මොකක්ද යාළුවනේ? මානසික යෝග්‍යතාව කියලා කියන්නේ
තම හැකියාවල් හඳුනාගෙන එදිනදා ජීවිතයේ ඇතිවන අභියෝගවලට සාර්ථකව මුහුණ දෙමින් ඵලදායි ලෙස කටයුතු කරමින් සමාජයටත් යහපතක් කරමින් සතුටින් ජීවත් වීමට තියෙන හැකියාව. ඉතින් යාළුවනේ මේක ටිකක් දිගයි තමා. ඒ වුණාට ඉතින් විභාගතරින් ඉඳලා පාඩම් කරගන්නත් ඕනේ. එතකොට යාළුවනේ දැන් අපි කායික යහපැවැත්ම, මානසික යහපැවැත්ම, ඒ වගේම සමාජ යහපැවැත්ම කියන්නේ මොකක්ද කියලා දන්නවනේ. එතකොට මොකක්ද මේ අධ්‍යාත්මික යහපැවැත්ම කියන්නේ? මේ අධ්‍යාත්මික යහපැවැත්මත් මානසික යහපැවැත්ම වගේම ටිකක් දිග වාක්‍යයක් තියෙනවා. ඒ වුණාට අපි දැන් මේක බලමුකෝ. අධ්‍යාත්මික යහපැවැත්ම කියලා කියන්නේ ප්‍රීතිමත් ජීවත් වෙන කාරිත දැනගෙන යහපත් අන්තර්පුද්ගල සම්බන්ධතා පවත්වමින් කාලය හා අත්දැකීම් සමඟ වර්ධනය වෙමින් සමාජය තුළ තමන්ට හිමුණු තැන පිළිබඳ නිවැරදි අවබෝධයකින් යුතු කටයුතු කිරීම තමයි. ඔන්න දැන් මම ඔයාලට මේ පිළිතුරු හතර ගැනම පුංචි පැහැදිලි කිරීමක් කරා. හරි. එතකොට යාළුවනේ උත්තරේ දන්නවනේ. උත්තරේ තමයි තුන්වෙනි පිළිතුර සමාජීය යහපැවැත්ම. දැන් අපි යමු යාළුවනේ අපට ලැබිලා තියෙන තුන්වෙනි ප්‍රශ්නේ බලන්න. තුන්වෙනි ප්‍රශ්නේ තියෙනවා අපගේ මූලික අවශ්‍යතාවය. ඔන්න යාළුවනේ මෙතනදී මූලික අවශ්‍යතා ගැන කතා කරන්න වෙනවා. මොනවද යාළුවනේ මේ මූලික අවශ්‍යතා කියලා කියන්නේ? ඔයාලා දන්නවද? මූලික මෙන්න මෙතන තියෙනවා වැදගත් වචනයක්. මේ පළවෙනි ප්‍රශ්න දෙවෙනි ප්‍රශ්නේ වගේම මේ ප්‍රශ්නේ තියෙනවා සැඟවුණු වචනයක්. ඒ තමයි යාළුවනේ මූලික. මූලික කියන වචනෙටත් ටිකක් දුර අර්ථයක් තියෙනවා. ඉතින් මේ මූලික කියලා කියන්නේ නැතුවම බැරි අත්‍යවශ්‍යම වෙන්නේ අන්න ඒ වගේ දේවල්. එතකොට අපිට ජීවත් වෙන්න නැතුවම බැරි සාධක වලට අපි කියනවා මූලික අවශ්‍යතා කියලා. මොනවද යාළුවනේ මූලික අවශ්‍යතා කියලා කියන්නේ? ඔව් ඔයාලා හරි. ජීවත් වෙන්න නැතුවම බැරි සාධක වලට. එතකොට අපි දැන් උත්තර බලන්න යමුකෝ. ජලය, වාහන, ගින්දර, ඒ වගේම හතරවෙනි උත්තරේ විදිහට ඇඳුම් කියන පිළිතුරේ ඇඳිලා තියෙනවා. ඉතින් එතකොට මේ වාහන, ඇඳුම්, ගින්දර වගේ දේවල් ජීවත් වෙන නැතුවම බැරි සාධකද යාළුවනේ? ඒ කියන්නේ වලට වාහනයක්, ගින්දර වගේ දේවල් ජීවත් වෙන්න අත්‍යවශ්‍යම වෙනවද? නෑ නේද යාළුවනේ. හැබැයි මෙන්න මෙතන තියෙනවා ජලය. ජලය නැතුව අපිට සතියක්වත් අඩුම තරමේ දවසක්වත් ඉන්න බෑ. ඉතින් එහෙනම් ජීවත් වෙන්න නැතුවම බැරි සාධකයක් වෙන්නේ යාළුවනේ ජලය. ජලය වගේම අපිට ජීවත් වෙන්න පිරිසිදු වාතය වගේම පිරිසිදු ආහාරත් අවශ්‍ය වෙනවා. හරි. ඔන්න යාළුවනේ දැන් අපි අපේ මූලික අවශ්‍යතාව කියන තුන්වෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරලා ඉවරයි. දැන් අපි යමු හතරවෙනි ප්‍රශ්නේ බලන්න. හතරවෙනි ප්‍රශ්නේ යෙදිලා තියෙනවා ස්නායු හා පේශි අතර මනස සම්බන්ධතාවක් තුලින් චලන දක්වීමේ හැකියාවට නිදසුනක්. බලන්නකෝ ස්නායු පේශි අතර සම්බන්ධතාවක්. ස්නායුවක් පේශියක් කියලා කියන්නේ අපේ ශරීරයේ යෙදিলা තියෙන තවත් ඉන්ද්‍රියක් යාළුවනේ. එතකොට අපි බලමුකෝ දැන් උත්තර බරක් එසවීම, ඒ වගේම අයෙදিলা තියෙනවා ජිම්නාස්ටික්, තවත් උත්තර තියෙනවා. ඒව තමයි පන්දුවක් උඩ දමා ඇල්ලීම, ඒ වගේම හතරවෙනි උත්තරයේ විදිහට යාළුවනේ තියෙනවා මීටර් 100 අඩු කාලයකින් දිවීම කියලා. ඉතින් මේ දෙදිලා තියෙන උත්තර ඔක්කොම යාළුවනේ ශාරීරික යෝග්‍යතා ගුණාංගවලට ලැබෙන උදාහරණ. ඉතින් එතකොට ස්නායු හා පේශි අතර මනස සම්බන්ධතාවක් තුළින් චලන දක්වන ශාරීරික යෝග්‍යතා ගුණාංගය වෙන්නේ යාළුවනේ සමායෝජනය. ඉතින් මේ සමායෝජනයට උත්තරයක් නැත්තම් නිදසුනක් තමයි මෙතනදී අහන්නේ. එතකොට ශාරීරික යෝග්‍යතා ගුණාංග කියන්නේ මොනවද? කොදන්න කටි ඉන්නවද බලමු. යාළුවනේ ශාරීරික යෝග්‍යතා ගුණාංග කියලා කියන්නේ අපගේ එදිනදා කාර්ය සඳහා උදව් වන ක්‍රියාකාරකම් තුලින් වර්ධනය කරගන්න පුළුවන් ගුණාංග කිහිපයක් අපේ ශරීරය තුළ පිහිටලා තියෙනවා. අන්න ඒකට තමයි අපි ශාරීරික යෝග්‍යතා ගුණාංග කියලා කියන්නේ. ඉතින් යාළුවනේ ඔන්න ඔය විදිහට අපි ශාරීරික යෝග්‍යතා ගුණාංග හඳුනාගද්දී මේ ශාරීරික යෝග්‍යතා ගුණාංග පහක් තියෙනවා. ඒව තමයි ශක්තිය, වේගය, දරා ගැනීමේ හැකියාව, නම්‍යතාව, සමායෝජනය. ඉතින් එතකොට අර අවසාන උත්තරේ සමායෝජනය
ඔන්න ඕකට තමයි දැන් අපිට මෙතනින් නිදර්ශනක් හොයන්න ඕනේ. බරක් එසවීම. මේ බරක් එසවීම කියන පිළිතුර යාළුවනේ අපිට යොදා ගන්න පුළුවන් වෙන ශක්තියකට. මොකද මේ බරක් එසවීම කියන ක්‍රියාව ප්‍රතිරෝධයකට විරුද්ධව යම් කාර්යයක් කිරීමනේ. ඉතින් ඒක නිසා මේ බරක් එසවීම ගන්න බෑ. දෙවෙනි උත්තරේ විදිහට දෙනවා ජිම්නාස්ටික්. ජිම්නාස්ටික් කියලා තියෙන යන්නේ නම්මිතාව. ඔර දැකලාදී ජිම්නාස්ටික් කරද්දී සන්ධි වැඩි පරාසයක් තුළ ක්‍රියාත්මක කරන්න හැකියාවක් ඒ ජිම්නාස්ටික් කරන පුද්ගලයා තුළ තියෙනවා. එතකොට මීටර් 100 අඩු කාලයකින් දිවීම කියන පිළිතුර ගත්තොත් යාළුවනේ වේගය කියන පිළිතුර නම් වලට නිශ්චිතව කියන්න පුළුවන්. මොකද යම් කිසි කාර්යයක් අඩු කාලයකින් සිදු කිරීමටදී හැකියාවන වේගය කියලා කියන්නේ. එතකොට තුන්වෙනි උත්තරේ පන්දුවක් උඩ දමා ඇල්ලීම. ඔන්න අපිට උත්තරේ හම්බුණා. මේ පන්දුවක් උඩ දමා ඇල්ලීමේදී ස්නායු හා පේශිය අතර මන සම්බන්ධතාවක් තුළින් අපිට චලන දැක්වීමේ හැකියාවක් ඇති වෙනවා. ඔන්න ඔය කතා ටිකෙන් තේරුම් ගත්තාම ඔයාලට ලේසියෙන් උත්තරේ හොයාගත්ත හැකි. ස්නායු හා පේශිය අතර මන සම්බන්ධතාවක් තුළින් චලන දැක්වීමේ හැකියාවට නිදසුනක් වෙන්නේ මේ පන්දුවක් උඩ දමා ඇල්ලීම කියන පිළිතුර. හරි යාළුවනේ, දැන් අපි යමුමු අපේ පස්වෙනි ප්‍රශ්නේ බලන්න. අස්ථි හා දත්වල වර්ධනය ඇති කරන පෝෂ්‍ය පදාර්ථයක් වන්නේ. අස්ථි, දත් මෙන්න මේ වගේ දේවල් වල වර්ධනයක් ඇති කරනවා මෙන්න මේ පෝෂ්‍ය පදාර්ථය සහිත ආහාරයක් අපි අපේ ශරීරයට එකතු කරගත්තොත්. ඉතින් යාළුවනේ, අස්ථි දත්වල වර්ධනයක් ඇති කරන පෝෂ්‍ය පදාර්ථයට උත්තරේ මොකක්ද? පළවෙනි උත්තරේට විටමින්, දෙවෙනි උත්තරේට ප්‍රෝටීන්, ඒ වගේම තුන්වෙනි උත්තරේට කැල්සියම්, හතරවෙනි උත්තරේට ඛනිජ ලවණත් තියදලා තියෙනවා. ඔයාලට අම්මා කියලා තියෙනවද පොතේ හාල් මැස්සෙම කන එක නම් නතර කරන්න එපා, වැඩිපුර ටිකක් හාල් මැස්සෙම ගන්න ඕනේ. ඉතින් යාළුවනේ, ඔය හාල් මැස්සවලත් කැල්සියම් මිදලා තියෙනවා. ඉතින් ඔය හාල් මැස්ස වගේ දේවල් අපි අපේ ආහාරයට එක් කරගත්තාම අපිට අස්ථි හා දත්වල වර්ධනයක් ඇති කරන්න පුළුවන්. එතකොට විටමින් වලින් නම් කරන්නේ ශරීරය ආරක්ෂා කරන එකනේ. ප්‍රෝටීන් වලින් මොකද්ද කරන්නේ? ශරීරය වර්ධනය කරනවා. එතකොට යාළුවනේ, කැල්සියම් වලින් කරන්නේ මේ අස්ථි හා දත්වල වර්ධනය ඇති කරන එක. ඔන්න එහෙනම් අපි අපේ ප්‍රශ්නෙටත් ලේසියෙන් උත්තරේ හොයාගත්තා කැල්සියම් කියලා. එහෙනම් මොකක්ද බලමු අස්ථි හා දත්වල වර්ධනය ඇති කරන පෝෂ්‍ය පදාර්ථය කැල්සියම්. දැන් අපි බලමු අපේ 6වෙනි ප්‍රශ්නය මොකක්ද කියලා. ප්‍රශ්න අංක 6 සිට 10 දක්වා ප්‍රශ්නවල හිස්තැන්න සුදුසු වචනය වරහන් තුලින් තෝරා හිස්තැන මත ලියන්න. ඔන්න යාළුවනේ, මෙතන තියෙන්නේ හිස්තැන මත ලියන්න කියලා. මෙතන උත්තරවලට ඉරි ගහන්න නම් හිතන්නවත් එපා. දැන් අපි බලමු අපේ 6වෙනි ප්‍රශ්නය. මහා පෝෂක වලට අයත් ආහාර කාණ්ඩයකි. යාළුවනේ, අපි ගන්නා පෝෂක පදාර්ථ බෙදෙනවා කොටස් දෙකකට. ඒව තමයි මහා පෝෂක, ඒ වගේම ශුද්ධ පෝෂක. ඉතින් මේ මහා පෝෂක වලට කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ. ලිපිඩ කියන්නේ තෙල් නැත්නම් මේදේ වලට. ඒ වගේම ශුද්ධ පෝෂක බෙදෙනවා විටමින් හා ඛනිජ ලවණ කියලා. ඉතින් යාළුවනේ, මහා පෝෂක වලට අයත් ආහාර කාණ්ඩයක් මම ඔයාලට පැහැදිලි කරගෙන යද්දී ඔයාලට හෙන්න ඇති මම ලිපිඩ කියලා කියනවා. ඒ වගේම මම කිව්වානේ ලිපිඩ කියලා කියන තෙල් හා මේදය කියලා. ඉතින් මේ තෙල් හා මේදය අයිති උත්තරේ ලිපිඩ. ඉතින් මේ ලිපිඩ තමයි මෙතෙන්ද උත්තරේ වෙන්නේ. මහා පෝෂක වලට අයත් ආහාර කාණ්ඩයක් විදිහට කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන් වලට අමතරව අපිට ලිපිඩත් උත්තරයක් විදිහට යොදා ගන්න පුළුවන්. හරි, අපි දැන් බලමු අපිට එදිලා තියෙන 7වෙනි ප්‍රශ්නේ. ක්‍රීඩාවේදී නීති රීති පවත්වා ගැනීමට අවශ්‍ය වන ගුණධර්ම සම්ප්‍රදායන් හිස්තැන ලෙස හඳුන්වයි. යාළුවනේ, ක්‍රීඩාවේදී නීති රීති පවත්වා ගන්න අවශ්‍ය වන ගුණධර්ම සම්ප්‍රදායන් වගේ දේවල් අපි මොනව කියලාද හඳුන්වන්නේ? මෙතන තියෙනවා යාළුවනේ උත්තර. ඒ තමයි ගතිගුණ, උපදේශ, ආචාර ධර්ම.
මෙතනදී උපදෙස් කියලා කියන්නේ මේ ක්‍රීඩාවක් කරද්දී අපිට කාගෙන් හරි මේ ක්‍රීඩාව નિયમિત විදිහට කරන්න ලැබෙන පුංචි තොරතුරක්. ඒවට තමයි උපදෙස් කියලා කියන්නේ. ගතිගුණ කියලා නම් කියන්නේ මිනිසු තුළ ඇති ගති ගති ගුණයන් වලින් ඉතින් අපි ගතිගුණ කියලා කියන්නේ. එතකොට ආචාර ධර්ම. මොනවද මේ ආචාර ධර්ම කියලා කියන්නේ? ඔයාලා දන්නව නේද යාළුවනේ ක්‍රීඩා වලට නීති රීති අපි යොදනවා. මේ නීති රීති නම් යොදන්නේ ක්‍රීඩාවේ පැවැත්මට වගේම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ආරක්ෂාවට. ඉතින් ඔය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ආරක්ෂාවටත් ක්‍රීඩාවේ පැවැත්මටත් යොදන ඒ නීති රීති ඒවත් ආරක්ෂා කරන්න අපි යොදනවා ආචාර ධර්ම. ඔන්න යාළුවනේ එහෙනම් ක්‍රීඩාවේදී නීති රීති පවත්වා ගැනීමට අවශ්‍ය වෙන ගුණධර්ම සම්ප්‍රදායන් වගේ දේවල් අපි හඳුන්වන්නේ ආචාර ධර්ම විදියට. හරි. දැන් අපි යමු වෙමු අපේ 8 වෙනි ප්‍රශ්නේ බලන්න. මීටර 90ක් දිග මීටර 45ක් පළල ක්‍රීඩා පිටියක්. හිස්තැන ක්‍රීඩාව සඳහා අවශ්‍ය වේ. මෙතනදී යාළුවනේ මීටර 90ක් දිග මීටර 48ක් පළල. ඉතින් මේ ක්‍රීඩා පිටියක් අපිට අවශ්‍ය වෙන්නේ මොන ක්‍රීඩාවක් කරන්නද? ඔයාලා දන්නවනේ අපි ක්‍රීඩා වර්ග දන්නවා. වොලිබෝල්, නෙට්බෝල්, පාපන්දු, ක්‍රිකට්, රගල් වගේ ක්‍රීඩා තියෙනවා. එතකොට යාළුවනේ ඉතින් මේ ක්‍රීඩාවලදී අපි කීක උපකරණ ක්‍රීඩා පිටි වගේ දේවල් භාවිතා කරනවා. ඉතින් මේ ක්‍රීඩා පිටි ගැන දැන් අපි මෙතනදී කතා කරන්නේ මීටර 90ක් මීටර 45ක් දිග පළල තියෙන ක්‍රීඩා පිටණයක් අපිට අවශ්‍ය වෙනවද? වොලිබෝල් ක්‍රීඩාව කරන්න. ඒ වගේම නෙට්බෝල් ක්‍රීඩාව කරන්න. ගැළපීම නම් අඩුයි වගේ නේද යාළුවනේ? පාපන්දු. පොඩ්ඩක් හිතලා බලන්නකෝ. පාපන්දු කියලා කියන්නේ බෝලෙන් බෝලයට පාදෙන් සෙල්ලම් කරන ක්‍රීඩාවක් නේ. ඉතින් එතකොට අපිට ටිකක් වැඩි ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා නේද මේ ක්‍රීඩාව අපිට සෙල්ලම් කරන්න. ඉතින් යාළුවනේ මෙතන උත්තරේ නම් වෙන්නේ පාපන්දු. අපි බලමුකෝ අපි කලින් කතා කරා වගේම වොලිබෝල්. වොලිබෝල් කියලා කියන්නේ ලංකාවට රොබර්ට් වෝල්ටර් කෙනෙක් මහතා විසින් හඳුන්වා දුන්න ක්‍රීඩාවක් නේ. ඉතින් මේ ක්‍රීඩාව ආරම්භ වුණේ ඇමරිකා එක්සත් ජනපදයේ හෝලියොක් නුවර. මේ වොලිබෝල් ක්‍රීඩාවට මීටර 17ක් දිග මීටර 9ක් පළල ඍජු කෝණාස්ත්‍රාකාර ක්‍රීඩා පිටණියක් තමයි අවශ්‍ය වෙන්නේ. එතකොට නෙට්බෝල් ක්‍රීඩාව ජෙනී ග්‍රීන් මහත්මිය තමයි මේක ලංකාවට හඳුන්වා දුන්නේ. මීටර 30ක් .5ක් දිග මීටර 15.25ක් පළල ඍජු කෝණාස්ත්‍රාකාර ක්‍රීඩා පිටණියක් අවශ්‍ය වෙනවා නෙට්බෝල් ක්‍රීඩාව සෙල්ලම් කරන්න. එතකොට පාපන්දු. පාපන්දු වල තමයි යාළුවනේ මීටර 90ක් දිග මීටර 45ක් පළල ඍජු කෝණාස්ත්‍රාකාර ක්‍රීඩා පිටණියක් අවශ්‍ය වෙන්නේ. ඒ වගේම මේ ක්‍රීඩා අපිට ක්‍රීඩා කරන්න මේ තියෙන ක්‍රීඩා පිටණියකට වගේම තවත් උපකරණ අවශ්‍ය වෙනවා. ඔයාලා දන්නවනේ පාපන්දුවා, ගෝල් කණු මේ වගේ දේවලුත් අපිට අපේ පාපන්දු ක්‍රීඩාව සෙල්ලම් කරන්න අවශ්‍ය වෙනවා. ඉතින් එතකොට මීටර 90ක් දිග මීටර 45ක් පළල ක්‍රීඩා පිටණියක් අවශ්‍ය වෙන්නේ මෙන්න මෙතන තියෙනවා පාපන්දු කියලා උත්තරයක්. ඉතින් මේ පාපන්දු ක්‍රීඩාව සඳහා තමයි අපිට මේ අවශ්‍ය වෙන්නේ මීටර 90ක් දිග මීටර 45ක් පළල ක්‍රීඩා පිටණිය. හරි. දැන් අපි ඔහොමම යමු යමුකෝ අපේ 9 වෙනි ප්‍රශ්නේ බලන්න. ප්‍රතිරෝධයකට විරුද්ධව කාර්යයක් කිරීමට ඇති හැකියාව. හිස්තැන ඉ. වරහන වල අපිට දීලා තියෙනවා උත්තර ශක්තිය, වේගය, නම්‍යතාව කියලා. යාළුවනේ අපිට කලින් ප්‍රශ්නයකත් අපි මේ ශක්තිය, වේගය, නම්‍යතාව මතකයි නේද? ශාරීරික යෝග්‍යතා ගුණාංග කතා කරා. ඉතින් එතකොට මම ඔයාලට කලිනුත් කිව්වා ප්‍රතිරෝධයකට විරුද්ධව කාර්යයක් කිරීමට හැකියාව හඳුන්වන නම. කෝ බලන්න මතක යාළුවෝ. හරි, අපි බලමු නම්‍යතාව. නම්‍යතාව කියලා කියන්නේ අර ජිම්නාස්ටික් ක්‍රියාකාරකම් වලදී සන්ධි වැඩි පරාසයක් තුළ ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව තමයි අපි නම්‍යතාව කියලා හඳුන්වන්නේ. එතකොට වේගය කියන්නේ මොකක්ද? යම් කිසි කාර්යයක්
අඩු කාලයකින් සිදු කිරීමට ඇති හැකියාව තමයි අපි වේගය කියලා හඳුන්වන්නේ. එහෙනම් ශක්තිය වෙන්න ඕන නේද උත්තරේ? ඔව් ඔව් ශක්තිය තමයි උත්තරේ. ඉතින් මේ ශක්තිය කියලා කියන්නේ ප්‍රතිරෝධයකට විරුද්ධව යම් කාර්යයක් කිරීමට තියෙන හැකියාව. උදාහරණයක් විදිහට බරක් එසවීම අපි කලින් කතා කරානේ. ඉතින් මේ උදාහරණයත් අපිට ඉදා ගන්න පුළුවන් ශක්තිය. නැත්නම් ප්‍රතිරෝධයකට විරුද්ධව යම් කාර්යයක් කිරීමට තිය හැකියාවට උදාහරණයක් විදිහට. ඔන්න යාළුවනේ දැන් අපේ නවවෙනි ප්‍රශ්නට උත්තරේ හොයාගත්තා. උත්තරය තමයි මෙන්න මෙතන තියෙනවා ශක්තිය. ඉතින් මේ ශක්තිය මෙන්න මේ හිස්සනේ ඔය ලියන්න ඕනේ. දැන් අපි 10වෙනි ප්‍රශ්නෙට යමු වෙමු. ආහාර පිඟානක භාගයක් අඩංගු වෙ යුතු ආහාර කාණ්ඩයයි. ආහාර පිඟාන. ආහාර කියලා කියන්නේ අපිට ජීවත් වෙන නැතුම් බැරි සාධකයක් කියලා මම ඔයාලට මෙන්න ටිකකටත් කලින් කිව්වා. ඉතින් යාළුවනේ අපි වේලකට ගන්නා ආහාර පිඟානකින් භාගයක්ම අඩංගු වෙන්න ඕනේ. මෙතන තියෙන විදිහට නම් ප්‍රෝටීනමය ආහාරද නැත්නම් පිෂ්ඨමය ආහාරද? එහෙමත් නැත්නම් එළවලු සහ පළතුරු වර්ගද? ආහාර පිඟානක භාගයක් අඩංගු වෙන්න ඕනේ යාළුවනේ පිෂ්ඨමය ආහාර. ඒ කියන්නේ ධාන්‍ය, අල වර්ග වගේ දේවල්. මතක් කරලා බලන්නකෝ, ඔයාලගේ බත් පිඟානෙත් භාගයක්ම මේ වගේ පිෂ්ඨමය අඩංගු ආහාර තියෙනවද කියලා. ඒ වගේම දැන් අපි ආහාර පිඟානෙන් භාගයක් පිෂ්ඨමය ආහාරය යොදාගත්තානේ. එතකොට තවත් භාගයක් ඉතුරු වෙනව නේද යාළුවනේ? ඒ ඉතුරු වෙන භාගෙන් 4න් 1ක්. ඒ ඉතුරු වෙන භාගෙ දෙකට බෙදගුවම කියන්නේ 4න් 1ක්නේ. මේ 4න් 1ක එළවලු සහ පළතුරු අඩංගු වෙ යුතුමයි. ඒ වගේම ඉතුරු 4න් 1ෙන් සත්ත්වමය ආහාර. ඒ කියන්නේ මස්, මාළු, බිත්තර වගේ දේවල් ඇතුළත් වෙන්න ඕන. එහෙනම් ඔයාලා හිතලා බලන්නකෝ, ඔයාලා වේලකට කන්න මේ ආහාර පිඟානෙත් භාගයක් පිෂ්ඨමය ආහාරත් 4න් 1ක් සත්ත්වමය ආහාරත් ඉතුරුණු 4න් 1ක් එළවලු සහ පළතුරුත් අඩංගු වෙනවද කියලා. ඔන්න යාළුවනේ 10වෙනි ප්‍රශ්නෙට උත්තරේ වෙනවා එහෙනම් පිෂ්ඨමය ආහාර. එතකොට මෙන්න මෙතනදී ඔයාලා උත්තරේට යොදා ගන්න පිෂ්ඨමය ආහාර. ඔන්න යාළුවනේ 10වෙනි ප්‍රශ්නෙටත් උත්තර ලියපු අපි දැන් යනවා 11වෙනි ප්‍රශ්නෙටත් උත්තර ලියන්න. ඔන්න යාළුවනේ 11වෙනි ප්‍රශ්නේ තියෙනවා ප්‍රශ්න අංක 11 සිට 15 දක්වා දී ඇති ප්‍රකාශය හරිනම් හරි ලකුණද වැරදිනම් වැරදි ලකුණද වරහන් තුල යදන්න. ඔන්න යාළුවනේ කලින් ඉරි ගහලා උත්තර ලියලා යමු උණු අපිට දැන් ඔන්න හම්මුණා හරි වැරදි දාන්න. අපි කවුරුත් ආසයි නේද යාළුවනේ හරි වැරදි දාන්න. ඔන්න එහෙනම් අපි ඔහොමම යමු යාළුවනේ 11 වෙනි ප්‍රශ්නේ බලන්න. ප්‍රශ්න අංක 11. උපකරණ එසවීමේදී ශරීරය ඍජුව තබා එසවිය යුතුයි. ඔන්න යාළුවනේ උපකරණ එසවීමෙන් අපිට මේ ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඔයාලා දන්නවද උපකරණ ඔසවද්දී ධන හිස් ඍජුව තබාගෙන නම් ඔසවන්න හොඳ නැහැ. ඒ වගේම තනි අතින් බරක් ඔසවන්නත් හොඳ නැහැ. එතකොට ශරීරය නවලා බර ඔසවන්නත් හොඳ නැහැ යාළුවනේ. එහෙනම් ඉතින් ශරීරය ඍජුව තබාගෙන තමයි බර ඔසවන්න ඕනේ. ඒ කියන්නේ බර ඔසවීම යාළුවනේ නිවැරදි ක්‍රමය වෙන්නේ ධන හිස් නවාගෙන, ඒ වගේම ශරීරය ඍජුව තබාගෙන සහ එසවීම සඳහා දෑ දෙකම භාවිතා කරමින් බර ඔසවන එකට. ඉතින් බරක් ඔසවන්නේ ඒ නිවැරදි ක්‍රමය. එතකොට 11වෙනි ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ උපකරණ එසවීමේදී ශරීරය ඍජුව තබා බර එසවිය යුතුයි කියන පිළිතුර යාළුවනේ නිවැරදි වෙනවා. එහෙනම් මෙතනද අපි යොදන්නේ මෙන්න මේ හරි ලකුණු. දැන් අපි යමු වෙනවා යාළුවනේ 12වෙනි ප්‍රශ්නේ බලන්න. ක්‍රීඩාවකදී අවශ්‍යතාවය අනුව සංවිධායක මණ්ඩලය විසින් පනවනු ලබන සීමා ආචාර ධර්ම වේ. ඔයාලට දැන් මතක් වුණාද අපි කලිනුත් කතා කරා යාළුවනේ ආචාර ධර්ම කියන්නේ මොනවාද කියලා. ඉතින් එතකොට ආචාර ධර්ම කියලා කියන්නේ
නීති රීති පවත්වා ගන්න අවශ්‍ය වන ගුණධර්ම සහ සම්ප්‍රදායන් කියලා අපි කතා කරා. ඔයාලට මම කලිනුත් කිව්වනේ නීති රීති කියලා කියන්නේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ආරක්ෂාවට වගේම ක්‍රීඩාවේ පැවැත්ම සඳහා යොදන සීමා කියලා. ඉතින් එතකොට මෙතන තියෙන විදිහට නම් ක්‍රීඩාවකදී අවශ්‍යතාවය අනුව සංවිධායක මණ්ඩලය විසින් පනවනු ලබන සීමලු ආචාර ධර්ම කියලා කියන්නේ ඇත්තද යාළුවනේ? නැහැ නැහැ. මේ සංවිධායක මණ්ඩලයක නම් යාළුවනේ ආචාර ධර්ම පනවන්න බෑ. ඉතින් මේ සංවිධායක මණ්ඩලයට කරන්න පුළුවන් අනුචිත දින තෝරලා දීලා ක්‍රීඩා පිටියක් අවශ්‍ය උපකරණ වගේ දේවල් සංවිධානය කරලා දෙන එක. ඉතින් එතකොට මේ ආචාර ධර්ම පනවන්න නම් මේ සංවිධායක මණ්ඩලයට හැකියාවක් නැහැ. එතකොට ක්‍රීඩාවකදී අවශ්‍යතාව අනුව සංවිධායක මණ්ඩලය විසින් පනවනු ලබන සීමා අපේ ආචාර ධර්ම කියලා නම් හඳුන්වන්නේ නැහැ. ඉතින් එතකොට මෙතෙන්ට යොදන්න වෙන්නේ යාළුවනේ මෙන්න මේ විදිහට කතිර ලකුණු නැත්නම් වැරදි ලකුණු. දැන් අපි යමුෙමු 13 වෙනි ප්‍රශ්නයට. 13 වෙනි ප්‍රශ්නයට යමුනහම ඔන්න යාළුවනේ ආහාර පාඩමින් පුංචි ප්‍රශ්නයක් අහලා තියෙනවා. ක්ෂුද්‍ර පෝෂක අඩුවීම නිසා කෘෂ බව ඇතිවේ. ක්ෂුද්‍ර පෝෂක මහා පෝෂක ඔල දන්නවද යාළුවනේ? අපේ ශරීරයෙන් ලබා ගන්න ආහාර පෝෂක වර්ග තියෙන්නේ මේ ඔයාලෝනේ කොටස් දෙකකට බෙදෙනවා. ඒවා තමයි මහා පෝෂක ඒ වගේම ක්ෂුද්‍ර පෝෂක. අපි මේ ගැන කලිනුත් කතා කරා නේද යාළුවනේ? ඉතින් මේ මහා පෝෂක ඔල දන්නවනේ. මේ මහා පෝෂක අපිට ශරීරයට ලැබෙන්නේ කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ. ලිපිඩ කියන්නේ තෙල් හා මේදේ වලට. එතකොට ක්ෂුද්‍ර පෝෂක ලැබෙන්නේ විටමින් හා ඛනිජ ලවණ වලින් කියලා ඔයාලා අඳුරනවා නේද යාළුවනේ? ඉතින් එතකොට මම ඔයාලට දැන් හඳුන්වලා දුන්නා පෝෂක වර්ග කොටස් දෙකක් තියෙනවා කියලා. ඒ තමයි මහා පෝෂක සහ ක්ෂුද්‍ර පෝෂක. ඉතින් මේ මහා පෝෂක ගැන කතා කරොත් මහා පෝෂක අඩුවීමෙන් මන්ද පෝෂණය ඇති වෙනවා. මේ මන්ද පෝෂණය යාළුවනේ අපේ ශරීරයට කොටස් දෙකකින් වෙළඳෙනවා. ඒවා නම් මිටි බව වගේම කෘෂ බව. එතකොට මේ මහා පෝෂක යාළුවනේ වැඩි වීමක් සිද්ධ වෙනවා. ඉතින් මේ මහා පෝෂක වැඩි වුණාම අපේ ශරීරයට මොකක්ද ඇති වෙන්නේ? ඔන්න අඩු වුණාම මන්ද පෝෂණයලු. එහෙනම් වැඩි වුණාම වැඩි පෝෂණය නෙමෙයි යාළුවනේ, අධි පෝෂණය. ඉතින් එතකට මේ මහා පෝෂක වැඩි වුණාම අධි පෝෂණය ඇති වෙනවා. අධි පෝෂණයත් යාළුවනේ මන්ද පෝෂණය වගේම කොටස් දෙකකින් වැළඳෙනවා. ඒවා නම් අධිබර සහ ස්ථූලතාවයේ විදිහට හඳුන්වනවා. එතකොට මේ ශුද්ධ පෝෂක ගැන කතා කරනවා නම් ශුද්ධ පෝෂක යාළුවනේ අඩුවීම තමයි සිද්ධ වෙන්නේ. එතකොට ඌනතා වර්ග අපිට ඇති වෙනවා. ඒ උනතා වර්ග මම ඔයාලට පහක් හඳුන්වලා දෙන්නම්. ඒවා තමයි යකඩ උනතාව, අයඩින් උනතාව, කැල්සියම් උනතාව, සින්ක් උනතාව වගේම විටමින් ඒ උනතාව. ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට තමයි මේ පෝෂක ගැන අපි ඉගෙන ගන්නෙ. ඉතින් එතකොට ක්ෂුද්‍ර පෝෂක අඩුවීම නිසා කෘෂ බව ඇති වෙනවා කියලා මම ඔයාලට කිව්වද? නෑ නෑ, මම ඔයාලට කිව්වේ මන්ද පෝෂණය නැත්තම් මහා පෝෂක අඩු වුනහමනේ කෘෂ බව ඇති වෙන්නේ කියලා. නමුත් යාළුවනේ මෙතන සඳහන් වෙලා තියෙන්නේ ක්ෂුද්‍ර පෝෂක අඩුවීම නිසා කියලා. ඉතින් එතකොට ඔයාලට ලේසියෙන්ම මෙතෙන්ට යෙදෙන්න ඕනේ මෙන්න මේ කතිර ලකුණ කියලා තේරුම් ගන්න පුළුවන් වෙන්න තියාලුවනේ. එහෙනම් 12 වෙනි ප්‍රශ්නෙට වගේම 13 වෙනි ප්‍රශ්නෙටත් මෙතෙන්දි කතිර ලකුණ තමයි යදන්න වෙන්නේ. හරි, දැන් අපි 14 වෙනි ප්‍රශ්නෙට යමු වෙමු. රක්ත හීනතාව ඇතිවන්නේ කැල්සියම් ඌනතාවේනි. ඔන්න ඌනතාව. ඌනතාව ගැන අපි දැන් චුට්ටකට ඉස්සෙල්ලා කතා කරානේ යාළුවනේ. ඉතින් එතකොට මෙන්න මෙතන තියෙන විදිහට නම් රක්ත හීනතාවය. මේකත් යාළුවනේ ශරීරයට වැළඳෙන ලෙඩක්. ඉතින් මේ ඌනතාව වර්ග ක්ෂුද්‍ර පෝෂක ඌනතාව කියලා අපි කලින් කතා කරානේ. ඉතින් දැන් අපි කතා කරන්නේ ක්ෂුද්‍ර පෝෂක ඌනතාවලින් ඇතිවන අහිතකර බලපෑම්
ගැන පුංචි සටහනක් ගැන පුංචි තොරතුරක්. ඉතින් එතකොට යාළුවනේ ඌණතා වර්ග තියෙනවා. ඒව තමයි යකඩ ඌණතා, අයඩින් ඌණතා, විටමින් ඒ ඌණතාව වගේම කැල්සියම් ඌණතාවේ විදිහට. ඉතින් එතකොට මේ ඌණතා වලින් ලැබෙන අහිතකර බලපෑම් ගැන කතා කරත් යාළුවනේ අයඩින් ඌණතාව ගැන මුලින්ම මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. අයඩින් ඌණතාවෙන් අහිතකර බලපෑම් විදිහට ශරීරයේ වර්ධනය බාල වෙනවා, ගලගණ්ඩ ඇති වෙනවා. ඒ වගේම මතකයත් ඉගෙනීමත් දුර්වල වෙනවා. ඔන්න යාළුවනේ එහෙනම් අපි අයඩින් ගැලපෙන ප්‍රමාණයට යොදා ගන්න ඕනේ. ඉතින් එතකොට මෙතනදී අයඩින් ඔයාලා හොඳට යොදාගත්තේ නැත්නම් ඔයාලගේ ඉගෙනීමත් මතකයත් දුර්වල වෙන්න පුළුවන්. එතකොට විටමින් ඒ ඌණතාවය ගැනත් මම ඔයාලට කියලා දෙන්නම්කෝ. සමේ රෝග ඇතිවීම, රෝගවලට ඔරොත්තු දීම අඩුවීම, ඒ වගේම තමස්සන්ධතාවය ඇතිවීමත් ඔයාලට මෙතනදී ලැබෙන විටමින් ඒ ඌණතාවයෙන් ලැබෙන හිතකර බලපෑම්. මොකක්ද යාළුවනේ අර මම කලින් කියපු තමස්සන්ධතාවය කියලා කියන්නේ? රාත්‍රී කාලයේදී ඇස් පෙනීම අඩුවීම තමයි මේ තමස්සන්ධතාවය කියලා කියන්නේ. ඉතින් ඔයාලා දැන් මෙතනදී තමස්සන්ධතාවය කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඇති. හරි, දැන් අපි අපේ ප්‍රශ්නට උත්තර හොයමු. එතකොට කැල්සියම් ඌණතාවයෙන් ඇති වෙන්නේ මොනවාද? යාළුවනේ, කැල්සියම් ඌණතාවෙන් රක්ත හීනතාව නම් ඇති වෙන්නේ නැහැ. අස්ථි හා දත් වර්ධනය දුර්වල වීම තමයි කැල්සියම් ඌණතාවය නිසා ලැබෙන හිතකර බලපෑම් වෙන්නේ. එතකොට රක්ත හීනතාව යකඩ ඌණතාවෙන් තමයි යාළුවනේ රක්ත හීනතාව ඇති වෙන්නේ. මට ඔයාලගෙන් පුංචි ප්‍රශ්නයක් අහන්න තියෙනවා. කවුද දන්නේ රක්ත හීනතාව කියන්නේ මොකක්ද කියලා? යාළුවනේ, රක්ත හීනතාවය කියලා කියන්නේ රුධිරයේ ඇති හිමොග්ලොබින් ප්‍රමාණය අඩුවීම. එහෙනම් ඔන්න මතක තියාගන්න, රක්ත හීනතාවය කියලා කියන්නේ රුධිරයේ ඇති හිමොග්ලොබින් ප්‍රමාණය අඩුවීම. ඔන්න එතකොට මෙතෙන්ද යෙදෙන්නේ හරි ලකුණද වැරදි ලකුණද යාළුවනේ? රක්ත හීනතාව කැල්සියම් ඌණතාවයෙන් ඇති වෙන්නේ නැහැනේ. ඉතින් එතකොට මෙතෙන්ද යෙදෙන්නේ කලින් ප්‍රශ්නවල වගේම අන්න අර කතිය ලකුණ. දැන් අපි 15 වෙනි ප්‍රශ්නේ බලමු. සරම්ප එන්නත් මගින් වළක්වා ගත හැකි රෝගයකි. සරම්ප ඔයාලා දන්නවා රෝග. අපිට ඉතින් රෝග නම් යාළුවනේ ඕන තරම් වැළඳෙනවනේ. පිටගැස්ම, ගලපටලය, කම්මුල් ගාය වගේ රෝගවල් වගේම අපි කවුරුත් දන්න කැස්ස, හෙම්බිරිස්සාවත් උණ වගේ රෝග ඔයාලද ඒ වගේම අපි හැමෝටම වැළඳෙනවා. ඉතින් එතකොට මේ තියෙන එක එක වර්ගයේ රෝග යාළුවනේ අපිට එන්නත් මගින් වළක්වා ගන්න පුළුවන්. ඔයාලේක මීට කලින් දැනගෙන හිටියද යාළුවනේ? එන්නත් මගින් වළක්වා ගන්න පුළුවන් රෝග අතරට මං කලින් කිව්ව පිටගැස්ම, ඒ වගේ දේවල් වගේම මොළය වුණ පැපල, ඒ වගේම කමුල් ගායත්, ක්ෂය රෝගත්, ඒ වගේම සරම්ප. ඔන්න උත්තරේ නම් හොයාගත්ත ඇති නේද යාළුවෝ? සරම්පත් යාළුවනේ එන්නත් මගින් වළක්වා ගන්න පුළුවන් රෝගයක්. එතකොට එහෙනම් අපිට 15 වෙනි ප්‍රශ්නටත් උත්තරේ හම්බුණා. ඉතින් මේ එන්නතක් යොදාගන්නේ ප්‍රතිශක්තිකරණයට. ඔන්න ප්‍රතිසංස්කරණය නෙමෙයි යාළුවනේ, ප්‍රතිශක්තිකරණය. වචනේ පටලව ගන්න එපා. මේ ප්‍රතිශක්තිකරණය කියලා කියන්නේ සමවර ආහාර ගැනීමෙන් සහ නිසි ව්‍යායාමවල යෙදීම මගින් රෝග වළක්වීමට හැකි ලෙස ශාරීරික ස්වභාවික ප්‍රතිශක්තිය ඇති වෙනවා. මීට අමතරව දැන් අපි එන්නත් මගින් රෝග වළක්වීමට අවශ්‍ය ප්‍රතිශක්තිය ලබා ගැනීම ගැන කතා කරා. ඔන්න එහෙනම් යාළුවනේ අපි 15 වෙනි ප්‍රශ්නට උත්තර හොයාගෙන ඉවරයි. ඔන්න ඉතින් මෙතෙන්ට 11 වෙනි ප්‍රශ්නේ වගේ යෙදෙන්නේ ඔයාලට කවුරුත් කැමති හරි ලකුණ. ඔන්න යාළුවනේ ප්‍රශ්න 15ක්ම කතා කරපු අපි දැන් යමු නේද 16 ඉඳලා උත්තර හොයන්න. ප්‍රශ්න අංක 16ට තියෙනවා අපිට උපදෙසක් ලැබිලා. ඒ තමයි ප්‍රශ්න අංක 16 සිට
විස්ස දක්වා ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු හිස් පැන් මත ලියන්න. ඔන්න මෙතන තියෙනවා යාළුවනේ උපදේශයේ වැදගත් වචනයක්. ඒ තමයි හිස් පැන් මත ලියන්න කියන වචනේ. ඉතින් මේ ලියන්න නම් යාළුවනේ මේ ගැන මේ කරුණ ගැන ඔයාලා හොඳට මතක තියාගෙන ඉන්න ඕනේ. හරි. දැන් අපි ප්‍රශ්න අංක 16 ගැන බලමු. ප්‍රශ්න අංක 16 බලන්න කොහොඳන කියවලා. ප්‍රශ්න අංක 16 දි තියෙනවා මුඛයේ මුලින්ම එන දත් හඳුන්වන්නේ හිස් තැනක් නමිනි. ඉතින් එතකොට මුඛයේ මුලින්ම එන දත් ඔන්න ඔතනක් තියෙනවා යාළුවනේ වැදගත් වචනයක්. ඒ තමයි මුලින්ම. එතකොට මෙන්න මේ මුලින්ම කියන වචනේ ගැන ඔයාලා වැඩි අවධානයක් මෙතනදී යොමු කරන්න ඕනේ. ඉතින් දැන් අපි අපේ කටේ තියෙන දත් ගැන කතා කරන්නේ. ඉතින් එතකොට මේ අපට ආහාර සැපීමට පහසු වන පරිදි යාළුවනේ මුඛයේ තුන දත් පිහිටලා තියෙනවා. දත් මතුවීම ආරඹන්නේ වයස මාස 6 සිට 9 සිට ඒ වගේම අඩු 3 දක්වා කාලයේදී. එසේ මතුවන දත් කිරදත් නමින් හඳුන්වනවා. එහෙනම් ඔන්න උත්තරය හම්බුණා නේද? මොකද්ද මුඛයේදී මුලින්ම එන දත් අපි හඳුන්වන්නේ යාළුවනේ කිරදත් විදිහට තමයි හඳුන්වන්නේ. ඔයාලා මෙතන උත්තරේ ලියන්න එහෙනම් කිරදත් කියලා. ඒ වගේම අපි දත් ගැන තව චුට්ටක් තොරතුරු දැනගමුකෝ. ඔයාලා දන්නවද කිරදත් ගාන 20ක් වෙනවා. වයස අවුරුදු 6 සිට 12 කාලයේදී කිරදත් වැඩි ස්ථිරදත් මතුවෙනවා. මේ ස්ථිරදත් ගණන 32. ඒ වගේම යාළුවනේ දත් වර්ග 4ක් තියෙනවා. ඒවා තමයි කෘන්තක, රදනක, පුරස්චාර්වක වගේම චාර්වක. ඉතින් ඔන්න ඔයා දැන් දත් වර්ග බෙදෙන කොටස් 4 ගැනත් මෙතනදී ඉගෙන ගන්න ඇති. එහෙනම් ඔයාලා මෙතනදී උත්තරේ මෙන්න මෙතන සඳහන් කරන්න කිරිදත් කියලා. දැන් අපු යමුෙමු ප්‍රශ්න අංක 17 බලන්න. උසට සරිරන බරක් නොමැතිවීම හිස් තැනක් ලෙස හඳුන්වයි. මොකක්ද යාළුවනේ මේ උසට සරිරන බරක් නොමැතිවීම හඳුන්වන්නේ මොන නමින්ද? මේ උසට මහතට ගැළපෙන බරක් අපේ ශරීරයට තියෙන්න ඕනේ. එතකොට තමයි යාලා හොඳ නිරෝගී ළමෙක් විදිහට හඳුන්වන්න පුළුවන් වෙන්නේ. ඉතින් උසට සරිරන බරක් නොමැතිවීම අපි හඳුන්වන්නේ කෘෂ බව විදිහට. අර අපි ආහාර ගැන කතා කරද්දි 13 ප්‍රශ්නයේදී අපි කෘෂ බව ගැන කතා කරා. ඉතින් එතකොට මේ කෘෂ බව යනු උසට සරිරන බරක් නොමැතිවීම. මේ ගැන ශරීර ස්කන්ධ දර්ශකය BMI අගය මගින් සොයා ගන්න පුළුවන්. එතකොට ඔයාලට ප්‍රශ්නයක් වෙන්න ඇති මිටි බව කියන්නේ මොකක්ද කියලා. මිටි බව කියලා කියන්නේ යාළුවනේ වයසට සරිලන උසක් නොමැතිවීම. එතකොට කෘෂ බව කියලා කියන්නේ උසට සරිලන බරක් නොමැතිවීම. ඉතින් මේක නම් පටලව ගන්නතුව මතක තියාගන්න වෙන සටහනක් යාළුවනේ. ඉතින් එතකොට මෙතෙන්ටත් යාලා උත්තරය සඳහන් කරන්න ඕනේ උසට සරිලන බරක් නොමැතිවීම. මොකක්ද මේ උසට සරිලන බරක් නොමැතිවීම කියන්නේ? කෘෂ බව. එහෙනම් ඔයාලා මෙතනදී කෘෂ බව කියන පිළිතුර සටහන් කරන්න. දැන් අපි යමුෙමු 18 වෙනි ප්‍රශ්නේ මොකක්ද තියෙන්නේ කියලා බලන්න. ප්‍රශ්න අංක 18. ඔන්න යාළුවනේ මෙතනදී මුලින්ම හිස් තැනක් තියෙනවා. නෙට්බෝල් ක්‍රීඩාව ආරම්භ වූ රටයි. ඔයාලා දන්නවද නෙට්බෝල් ක්‍රීඩාව ආරම්භ වුණේ මොන රටේද කියලා? ඔන්න දන්න කෙනෙක් ඉන්නවා නම් මටත් කලින් උත්තරේ කියමු බලන්න. යාළුවනේ මේ නෙට්බෝල් ක්‍රීන ක්‍රීඩාව අපි හැමෝම දන්න ජනප්‍රිය ක්‍රීඩාවක්නේ. මේ නෙට්බෝල් ක්‍රීඩාව ලංකාවට හඳුන්වා දුන්නේ ජෙනි ග්‍රීන් මහත්මිය විසින්. කාන්තාවන් අතර මේ ක්‍රීඩාව වඩාත් ජනප්‍රියයි. නමුත් මේ ක්‍රීඩාවේ පිරිමිත් නියැලෙනවා කියන එක අමතක කරන්න එපා. ඉතින් මේ නෙට්බෝල් ක්‍රීඩාව ලංකාවේ පාසල්වල ක්‍රියාත්මක වන ප්‍රධානම ක්‍රීඩාවක් වෙනවා. ඔන්න නෙට්බෝල් ක්‍රීඩාව ආරම්භ වුණේ යාළුවනේ ඇමරිකාවේදී. ඔන්න උත්තරේ ඇමරිකාව. එහෙනම් අර හිස්සනේදී ලියන්නේ යාළුවනේ ඇමරිකාව කියලා.
එහෙනම් 18 වෙනි ප්‍රශ්නයට උත්තරේ ඇමරිකාව. දැන් අපි netball ක්‍රීඩාව ගැන කතා කරපු එකේ අපි හැමෝම මාස ක්‍රීඩාවක් නියාලුවනේ volleyball කියන්නේ. ඔයාලා දන්නවා මේ volleyball ලංකාවේ ජාතික ක්‍රීඩාව. ඉතින් volleyball කියද්දි ඔයාලට මේ ජාතික ක්‍රීඩාව කියන එක කොහොමත් මතක් වෙන දෙයක් නේ. ඔයාලා දන්නවා මේ volleyball ක්‍රීඩාව ආරම්භ වුණේ ඇමරිකාවේ හොලියොක් නුවර. ඔන්න එහෙනම් අපි netball ගැන කතා කර කර ඉද්දි මොමම volleyball පැත්තට යමු නනේ දයාලවනේ. හරි. දැන් අපි යමු එමු අපේ 19 වෙනි ප්‍රශ්නයට. 19 වෙනි ප්‍රශ්නයේ තියෙනවා අනුගාමිකත්වයේ යනු හිස් තැනක් යහපැවැත්මෙන් යුතු පුද්ගලයෙකුගේ ලක්ෂණයකි. යාළුවනේ අනුගාමිකත්වය. ඉතින් මේ අනුගාමිකත්වය කියලා කියන්නේ මොකක්hari පුද්ගලයෙක්ගේ තියෙන ලක්ෂණයක් නේද? ඉතින් අපෙන් අහන්නේ ඒ මොන ලක්ෂණ ඒ පුද්ගලයා මොන යහපැවැත්මෙන් යුතු පුද්ගලයෙක්ගේ ලක්ෂණයක්ද කියලා. ඔන් මං ඔයාලට උත්තරය හොයාගන්න පොඩ්ඩක් මතක් කරන්නම්කෝ. ඉතින් මතක් කරනවා නම් මම ඔයාලට මෙන්න මෙහෙම කියන්නම්. අපවට සිටින අනෙක් අය සමඟ යහපත් සම්බන්ධතාව පවත්වමින් කටයුතු කිරීමට හැකියාව තියෙනවා නම් ඒ පුද්ගලයා ඔන්න ඔය යහපැවැත්මෙන් යුතු පුද්ගලයෙක්. මතක් වුණාද අපි කලිනුත් කතා කරා යාළුවනේ සමාජීය යහපැවැත්ම. මතකද අධ්‍යාත්මික යහපැවැත්ම, කායික යහපැවැත්ම, මානසික යහපැවැත්ම. ඉතින් මේ සමාජීය යහපැවැත්ම ගැන තමයි දැන් අපි කතා කරන්නේ. සමාජයේ යහපැවැත්මට අපිට අනුගමනය කරන්න පුළුවන් යාළුවනේ කණ්ඩායමක් විදිහට ක්‍රියා කිරීම, අන් අයගේ අදහස් වලට ඇහුම්කන් දීම, අන් අයට ගරු කිරීම වගේම නම්‍යශීලී වීම. ඒ වගේම විවිධ පුද්ගලයන් සමග අවබෝධයෙන් කටයුතු කරන්න ඕනේ. ඉතින් එතකොට යාළුවනේ 19 වෙනි ප්‍රශ්නෙට උත්තරය කියන තමයි දැන් මම සූදානම් වෙන්නේ. සමාජයේ යහපැවැත්මේ තු තැනැත්තෙකු තුළ ලක්ෂණයක් තමයි යාළුවනේ ඔය අනුගාමිකත්වය කියලා කියන්නේ. අනුගාමිකත්වයේ වගේම නීතිගරුක බව, නායකත්වය, නම්‍යශීලී බව, සහකම්පනය වගේම යහපත් අන්තර්බුද්ධවල සම්බන්ධතාත් සමාජයේ යහපැවැත්මෙන් යුතු තැනැත්තෙකු තුළ දකින්න පුළුවන් ලක්ෂණ වෙනවා. එහෙනම් මේ අනුගාමිකත්වය කියලා කියන්නේ සමාජයේ යහපැවැත්මෙන් යුතු පුද්ගලයෙකුගේ ලක්ෂණයක්. එහෙනම් ඔයාලා මෙතනදී සමාජීය කියන වචනය සටහන් කරන්න. ඔන්න යාළුවනේ දැන් අපි යොමු වෙලා තියෙන්නේ පළවෙනි කොටසේ අවසානම ප්‍රශ්නෙට. ඉතින් පළවෙනි කොටසේ අවසානම ප්‍රශ්නය අපි කියවමුකෝ. ප්‍රශ්න අංක 20. යෝග්‍යතාව බෙදෙන කොටස් ගණන හිස් තැනක් කි. යෝග්‍යතාව. මේ යෝග්‍යතාව යාළුවනේ කොටස් ගණනකට බෙදෙනවා. කාටද මතකේ කොටස් ගන්න? යාළුවනේ යෝග්‍යතාව කියලා කියන්නේ මොකක්ද කියලා අපි කලින්ම කතා කරමු. යෝග්‍යතාව කියලා කියන්නේ අපගේ ක්‍රියාකාරකම් සාර්ථක කර ගැනීමට ඇති හැකියාව. ඉතින් මේ යෝග්‍යතාව යාළුවනේ කොටස් තුනකට බෙදෙනවා. ඒවා තමයි ශාරීරික යෝග්‍යතාව, මානසික යෝග්‍යතාව, ඒ වගේම සමාජ යෝග්‍යතාව. ඉතින් එතකොට ඔය ශාරීරික යෝග්‍යතාව කියලා අපි කතා කරන්නේ ශාරීරික ක්‍රියාකාරකමක් નિયમિત වගේම උපරිමන්දමින් කිරීමට පුද්ගලයෙකුට තියෙන හැකියාව. එතකොට මානසික යෝග්‍යතාව කියලා කියන්නේ මොකක්ද? එදිනදා අභියෝගවලට සාර්ථකව මුහුණ දෙමින් ඵලදායීව සතුටින් ජීවත් වීමට ඇති හැකියාව තමයි යාළුවනේ මානසික යෝග්‍යතාව කියලා කියන්නේ. ඉතින් අපි හැමෝටම ඊළඟට ලැබෙන ප්‍රශ්නයක් තමයි එතකොට සමාජ යෝග්‍යතාව කියලා කියන්නේ මොකක්ද කියලා. ඉතින් යාළුවනේ සමාජ යෝග්‍යතාව කියලා කියන්නේ එදිනදා කටයුතු උපරිම මට්ටමෙන් සිදු කිරීමට ඇති හැකියාව සහ යහපත් සමාජ සම්බන්ධතා ගොඩනගා ගැනීම තමයි. ඔන්න එහෙනම් ඔයාලා සමාජීය යෝග්‍යතාව කියන්නේ මොකක්ද කියලා අඳුනගත්තා. හරි. ඉතින් මේ යෝග්‍යතාව ගැන ඔයාලට 9 වෙනි පාඩම සමවර ජීවිතයකට යෝග්‍යතාව වර්ධනය කරගනිමු කියන පාඩමෙන් තවදුරටත් අධ්‍යයනය කරගන්න පුළුවන්. ඉතින් මේ පාඩම තියෙන්නේ 6 වසර සෞඛ්‍ය පොතේ. හරි.
ඔහොනම් යාළුවනේ දැන් අපි අපේ පළවෙනි කොටසට යෙදিলা තියෙන ප්‍රශ්න ඔක්කොම සාකච්ඡා කළා අවසන් වුණා. එහෙනම් මෙතනදී ඔයාලා උත්තරේ විදිහට 3 කියන පිළිතුර සඳහන් කරන්න. යාළුවනේ පළවෙනි කොටසට ලකුණු 40ක් ලබා ගත්තු අපි දැන් දෙවෙනි කොටසට ප්‍රවේශ වෙමු. ඉතින් බලන්නකෝ අපිට දෙවෙනි කොටසක් ලැබිලා තියෙනවා. දැන් අපි අපිට දෙවෙනි කොටසදී ලැබිලා තියෙන ප්‍රශ්න මොනවාද? ඒවට අපි පිළිතුරු ලියන්නේ කොහොමද කියලා බලමු. ඉතින් දෙවෙනි කොටසට ඇතුළත් වුණාම අපිට උපදෙස් ලබා දෙනවා. ඉතින් මේ උපදෙස්වල පළවෙනි උපදෙස වන්නේ මෙහි පළමු ප්‍රශ්නයට අනිවාර්යෙන් පිළිතුරු සැපය යුතුයි. යාළුවනේ ඔන්න බලන්නකෝ අනිවාර්යෙන්. ඒ කියන්නේ මේක අත්හරින්නම බැහැ. පළමු ප්‍රශ්නය ඔයාලා ඒ කියන්නේ අපිට දීලා තියෙන මෙන්න මේ පළවෙනි ප්‍රශ්නය වලට මම පෙන්නන්නම්. මෙන්න මේ පළවෙනි ප්‍රශ්නය යාලා අනිවාර්යෙන්ම පිළිතුරු ලියන්න ඕනේ ප්‍රශ්නයක් වෙනවා. හොඳයි. දැන් අපි කියවලා බලමු අපේ දෙවෙනි උපදෙස. ප්‍රශ්න අංක 2 සිට 6 තෙක් ඇති ප්‍රශ්න වලින් 4ක් තෝරාගෙන පිළිතුරු සපයන්න. ඔන්න යාළුවනේ මෙතන 2 ඉඳලා 6 වෙනකන් අපිට ප්‍රශ්න ලබා දීලා තියෙනවා. මේ වගේ ප්‍රශ්න 4ක් පමණක් ඔයාලා තෝරාගෙන පිළිතුරු ලියන්න ඕනේ. ඊට පස්සේ ඒ 4යි පළවෙනි ප්‍රශ්නයයි මුළු ප්‍රශ්න 5කට අපි දැන් පිළිතුරු සපයනවා. දැන් යාළුවනේ අපි පළවෙනි ප්‍රශ්නයට යමු. ඔන්න ඉතින් පළවෙනි ප්‍රශ්නයට ආපු ගමන්ම ලස්සනම ලස්සන පින්තූර ටිකක් ඔයාලට දීලා තියෙනවා. ඉතින් මං හිතනවා ඔයාලා මේවා පාසලේ ක්‍රීඩා පිටනේ හරි නැත්නම් ඔයාලගේ යාළුවොත් එක්ක හරි මේවා අත්හදා බලන්න ඇති කියලා. එහෙනම් යාළුවනේ දැන් අපි පළවෙනි ප්‍රශ්නේ ආ කොටසට පිවිසෙමු. ප්‍රශ්න අංක 1 ඉහත දී ඇති රූප නම් කරන්න. ඒවා සංවිධානාත්මක ක්‍රීඩාද නැතහොත් සුළු ක්‍රීඩාද යන්න සඳහන් කරන්න. ඉතින් මේ ප්‍රශ්නට යාළුවන්ට ලකුණු 3ක් හම්බෙනවා. ඔන්න යාළුවනේ අපි බලමු දෙවෙනි කොටසට ඇවිල්ලා මුලින්ම ලකුණු 3ක් එක් කරගන්නේ කොහොමද කියලා. එතකොට දීති රූප නම් කරන්න. මේ මොනවාද යාළුවනේ? මේ ක්‍රීඩා වර්ග තමයි තියෙන්නේ නේද? මේ ක්‍රීඩාවේ නම දන්නවද යාළා? මේකට කියන්නේ යාළුවනේ කොටු පැනීම. මොකක්ද නම? කොටු පැනීම. එතකොට මෙන්න මේක මොකක්ද යාළුවනේ? මේකේ නම තමයි වස පෑගීම. මේ කොටු පැනීම කියන ක්‍රීඩාව කරන්න යාළුවනේ ඔයාලට මේ රූප සටහන පේනවෙති. මෙන්න මේ විදියට කොටු ජාලයක් ඇඳලා මොකක් හරි ගල් කැටයක් වළං කැබැල්ලක් වගේ දෙයක් කොටු වලට දමලා ඊට පස්සේ ඒවා කොටු වල පැනගෙන යන්න ඕනේ තනි කකුලේ. මේ ඉදි පෑගුණත් හරි නැත්තම් මේ තියෙන ගල් කැටේ අපිට ලබා ගන්න බැරි වුණොත් වගේ ක්‍රියාවලින් ඔයාලා මේ ක්‍රීඩාවෙන් ඉවත් වෙනවා. දෙවෙනි ක්‍රීඩාව ගත්තොත් මේක තමයි යාළුවනේ වස පෑගීම. වස පෑගීම කරන්නේ ළමයි කට්ටියක් රවුමකට හැදිලා අත්අල්ලගෙන ඉඳලා ඒ මැදින් වස වෙනුවට ඔයාලා කොළ අත්තක් මොන හරි දෙයක් තියෙනවා. ඉතින් මෙතනදී තමන් මේ කොළ අත්ත නැත්තම් ඔයාලා වස වෙනුවට යොදාගත්ත දෙය පාගන්නේ නැතුව අනිත් කට්ටියන්ට ඒක පාගවන්න උත්සාහ කරන්න ඕනේ. ඉතින් මේ වස වෙනුවට යොදාගත්ත දෙය පාගන කෙනා මේ තරඟෙන් ඉවත් වෙනවා. ඔන්න යාළුවනේ යාළුවොත් එක්ක විනෝදයට කරන්න පුළුවන් සෙල්ලම් තමයි මේ තියෙන්නේ. හරි. දැන් අපි මේ රූප නම් කරා. ඒ වුණාට තවත් කොටසක් තියෙනවා. ඒවා සංවිධානාත්මක ක්‍රීඩාද නැතහොත් සුළු ක්‍රීඩාද යන්න සඳහන් කරන්න. මොනවාද යාළුවනේ මේ සංවිධානාත්මක ක්‍රීඩා සහ සුළු ක්‍රීඩා කියලා කියන්නේ? ඔයා දන්නවති ඔයාලා තනිව හෝ මිතුරන් සමග සතුටත් විනෝදයක් පිණිස කරන ක්‍රීඩා තියෙන්නේ. ඔන්න ඕවට තමයි අපි සුළු ක්‍රීඩා කියලා කියන්නේ. ඒ වගේම මෙතනදී නම් යාළුවනේ සංවිධානාත්මක ක්‍රීඩා කියන්නේ මොනවාද කියලත් අපි දැනගන්න ඕනේ. සංවිධානාත්මක ක්‍රීඩා වලට සම්මත නීති රීති තියෙන ක්‍රීඩා වර්ගයක්. ඉතින් සංවිධානාත්මක ක්‍රීඩාවල සහ සුළු ක්‍රීඩා අතර කියන්නේ මෙතන වෙනසක් තියෙනවා. අපි බලමුකෝ සුළු ක්‍රීඩාවල ලක්ෂණ කිහිපයක්. උපකරණ සහිතවත් රහිතවත් මේ සුළු ක්‍රීඩාවට සෙල්ලම් කරන්න පුළුවන්. ඒ වගේම පවතින ඉඩකඩ අනුව ක්‍රීඩාව සංවිධානය කරගන්නත් පුළුවන්.
අවට පරිසරයෙන් පහසුවෙන් ලබා ගන්න පුළුවන් සම්පත් උපයෝගී කරගෙන තමයි මේ සෙල්ලම අපිට ක්‍රීඩා කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම යාළුවනේ ඔයාලා දන්නවා ලිහිල් නීති රීති පද්ධතියකුත් මේ සුළු ක්‍රීඩාවල අතුලත් වෙනවා. හොඳයි. එතකොට මොනවද යාළුවනේ සංවිධානාත්මක ක්‍රීඩා කියන්නේ? සම්මත මිනුම් සහිත ක්‍රීඩා පිටි උපයෝගී කරගෙන නියමිත ප්‍රමිතියකට සකස් කළ ක්‍රීඩා උපකරණ භාවිත කරමින් සහභාගී විය හැකි නියමිත ක්‍රීඩකීන් සංඛ්‍යාවක් භාවිත කර ක්‍රීඩා කරන ක්‍රීඩාවලට තමයි අපි සංවිධානාත්මක ක්‍රීඩා කියලා කියන්නේ. හොඳයි යාළුවනි. එහෙනම් මෙතෙන්ට ගැලපෙන්නේ සංවිධානාත්මක ක්‍රීඩාද නැත්නම් සුළු ක්‍රීඩාද? අපි මේ සෙල්ලම් වලට නියමිත ක්‍රීඩකීන් පිරිසක් සිටින්න ඕනෙමයි කියලා මං කිව්වද? මම මෙතනදී මෙතනට යෙදෙන්න ඕනේ ක්‍රීඩකීන් සංඛ්‍යාව 6යි 5යි වගේ ගානක් වලට කිව්වද? නැහැ නේද යාළුවනි. ඒ වගේම නිශ්චිත අවට පරිසරයෙන් ලබා ගන්න පුළුවන් උපකරණ භාවිත කරන්නේ නේද? මේ කොලාත්තක් භාවිත කරන්න පුළුවන්. මෙතනදී නම් ගල් කැටයක්, අඹ කොට්ටක් වගේ දෙයක් භාවිත කරන්න පුළුවන්. ඉතින් එතකොට අවට තියෙන පරිසරයෙන් හොයා ගන්න පුළුවන් සම්පතුත් භාවිත කරනවා. ඔන්න ඔය වගේ නියමිත ක්‍රීඩකින් පිරිසක් නොසිටින අවට පරිසරයෙන් පහසුවෙන් ලබා ගන්න පුළුවන් සම්පත් උපයෝගී කරගෙනමින් ක්‍රීඩා කරන ක්‍රීඩාවල අපි කියන්නේ යාළුවනේ සුළු ක්‍රීඩා කියලා. ඔන්න ඔයාලට මම පෙන්නනවා ඔක තමයි සුළු ක්‍රීඩා. ඒ කියන්නේ පිළිතුරු වෙන්නේ සුළු ක්‍රීඩා. එහෙනම් ඔයාලා මෙතනදී සඳහන් කරන්න මේ රූප දෙක නම් කරලා ඊට පස්සේ සුළු ක්‍රීඩා කියලා. දැන් අපි යමු අපේ දෙවෙනි ප්‍රශ්නේ බලන්න. නෙට්බෝල් ක්‍රීඩාව ලංකාවට හඳුන්වා දුන්නේ කවුරුන් විසින්ද? ඔයාලා දන්නවා නෙට්බෝල් කියලා කියන්නේ ලංකාවේ වගේම ලෝකයේම ප්‍රසිද්ධ ක්‍රීඩාවක් වෙනවා. ඉතින් මේ නෙට්බෝල් ගැන කතා කරනවා නම් යාළුවනේ නෙට්බෝල් කියලා කියන්නේ අපි හැමෝම සෙල්ලම් කරන්න ආසම ක්‍රීඩාවක්. වොලිබෝල්, නෙට්බෝල්, පාපන්දු වගේ ක්‍රීඩාත් අර සංවිධානාත්මක ක්‍රීඩා විදිහට ඇතුළත් වෙනවා. ඉතින් මේ නෙට්බෝල් කියන ක්‍රීඩාව මම ඔයාලට පොඩ්ඩක් ඒ ගැන විස්තරයක් කරන්නම්. නෙට්බෝල් ක්‍රීඩාව යාළුවනේ ඇමරිකාවේදී තමයි ආරම්භ වුනේ. එතකොට මේ ක්‍රීඩාව කාන්තාවන් අතර වඩාත්ම ජනප්‍රිය වුණු ක්‍රීඩාවක්. නමුත් යාළුවනේ මේ ක්‍රීඩාවේ පිරිමිත් නියැලෙනවා කියන එක අමතක කරන්න එපා. නෙට්බෝල් ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ පාසල්වල ක්‍රියාත්මක වන ප්‍රධාන ක්‍රීඩාවක්. දැන් මම කියන්න යන්නේ මේ ක්‍රීඩාව ලංකාවට හඳුන්වා දුන්නේ කවුද කියලා. ජෙනි ග්‍රීන් මහත්මිය විසින් තමයි යාළුවනේ මේ ක්‍රීඩාව ලංකාවට හඳුන්වා දුන්නේ. එහෙනම් දෙවනි ප්‍රශ්නයට ඔයාලට උත්තරය ලියන්න පුළුවන් ජෙනි ග්‍රීන් මහත්මිය කියලා. ඉතින් එතකොට මෙතනදී පිළිතුර ලියන්න එහෙනම් ජෙනි ග්‍රීන් මහත්මිය. අපි ඒ විදිහට පළවෙනි ප්‍රශ්නයට දෙවෙනි ප්‍රශ්නයට පිළිතුරු ලියලා තුන්වෙනි ප්‍රශ්නයේ තියෙන මොකක්ද කියලා බලමු. අනු ක්‍රීඩාවක් යනු කුමක්ද? අපි දැන් කතා කරා නේද යාළුවනේ සංවිධානාත්මක ක්‍රීඩා. ඒ වගේම අපි කතා කරා සුළු ක්‍රීඩා. ඔන්න යාළුවනේ තවත් ක්‍රීඩා වර්ගයක් තියෙනවා අනු ක්‍රීඩා කියලා. ඔයාලා දන්නවද මේ අනු ක්‍රීඩා කියලා කියන්නේ සංවිධානාත්මක ක්‍රීඩා අපි කලින් කතා කරේ. අන්න ඒ වගේ දක්ෂතා දියුණු කර ගැනීමට යොදා ගන්න ක්‍රීඩා වර්ග. ඉතින් ඕවට තමයි අපි අනු ක්‍රීඩාවක් කියලා හඳුන්වන්නේ. එහෙනම් මං කියව පිළිතුර තියෙන්නේ ඒ තමයි සංවිධානාත්මක ක්‍රීඩාවල දක්ෂතා දියුණු කර ගැනීම පිණිස යොදා ගන්න ක්‍රීඩාවලට තමයි අපි අනු ක්‍රීඩා කියලා කියන්නේ. එහෙනම් යාළුවනේ ඔයාලා එතනදී අනු ක්‍රීඩා කියන්නේ මොකක්ද කියලා පිළිතුරු ලියන්න ඕනේ. දැන් අපි යනවා අපේ පළවෙනි ප්‍රශ්නයේ අනු අංක 4 බලන්න. ඇමරිකාවේ හෝලියොක් නුවර ආරම්භ වූ ක්‍රීඩාව කුමක්ද? යාළුවනේ ඇමරිකාවේ හෝලියොක් නුවර ඇමරිකාව කියලා නම් කියන්නේ අපි කවුරුත් දන්න රටක්නේ. ඉතින් මේ ඇමරිකා එක්සත් ජනපදයේ හෝලියොක් නුවර ආරම්භ වුණේ මොන ක්‍රීඩාවද? කල්පනා කරලා බලන්න. නෙට්බෝල් වෙන්නත් පුළුවන් නේද යාළුවනේ? මොකද මේ නෙට්බෝල් ආරම්භ වුණේ ඇමරිකාවේ කියනවනේ. නැහැ නැහැ,
නෙට්බෝල් නෙමෙයි යාළුවනේ වොලිබෝල් තමයි උත්තරේ. නෙට්බෝල් වොලිබෝල් දෙකම නම් සමාන වන පිළිතුරු දෙකක්. නමුත් නිවැරදි පිළිතුරු වෙන්නේ යාළුවනේ වොලිබෝල්. මේ වොලිබෝල් ක්‍රීඩාව ආරම්භ වුණේ ඇමරිකා එක්සත් ජනපදයේ හෝලියෝක් නුවර. රොබර්ට් වෝල්ටර් කැමැක් මහතා විසින් තමයි මේ ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේ. හරි මතක නම් කියමු බලන්න නෙට්බෝල් ක්‍රීඩාව කවුද ලංකාවට හඳුන්වා දුන්නේ? ඔව් යාළුවෝ හරි ජෙනී ග්‍රීන් මහත්මිය තමයි. ඉතින් මේ වොලිබෝල් කියලා කියන්නේ ලංකාවේ ජාතික ක්‍රීඩාව. ඒ වගේම ඒ ලංකාවේ පාසල්වල ක්‍රියාත්මක වන ප්‍රධාන ක්‍රීඩාවක් නෙට්බෝල් වගේම. ඉතින් ලෝපුරා කාන්තාව වගේම පිරිමිත් මේ ක්‍රීඩාවේ නියැලෙනවා. දැන් අපි වොලිබෝල් ගැන තුරුතුරු දැනගත්තා. එහෙනම් කියමු බලන්න ඇමරිකාවේ හෝලියෝක් නුවර ආරම්භ වූ ක්‍රීඩාව මොකක්ද කියලා. එහෙනම් මෙතනදී යාලා වොලිබෝල් කියන පිළිතුරු ලියපුවම ලකුණක් හිමි කරගන්න පුළුවන් වෙනවා. දැන් අපි යමු එමු ප්‍රශ්න අංක 5 බලන්න. ඉතින් මෙතනදී ප්‍රශ්න අංක 5. පාපන්දු ක්‍රීඩාවේදී චලනයේ සඳහා පාද හුරු කර ගැනීමට කළ හැකි ක්‍රියා තුනක් ලියන්න. ඔයාලා දන්නවනේ අපි පාපන්දු, වොලිබෝල්, ක්‍රිකට් මේ වගේ එක එක ක්‍රීඩා කරද්දී ඒ වගේ අපි පාද නැත්තම් අත් වගේ දේවල් හුරු කරගන්න අපි යොදා ගන්නවා එක එක ක්‍රියා. ඉතින් එතකොට අනු අංක 5 නම් අපිට තියෙන්නේ පාපන්දු ක්‍රීඩාවේදී චලන සඳහා පාද හුරු කරගන්නට අපිට කරන්න පුළුවන් ක්‍රියා ගැන කියන්නේ. ඉතින් එතකොට යාළුවනේ පාපන්දු. දැන් අපි වොලිබෝල් නෙට්බෝල් ගැන කතා කරානේ. පාපන්දු ගැනත් ඔහොමම කතා කරමු. එක් පිලකට 11 දෙනෙක්ගෙන් වූ කණ්ඩායම් මේ පාපන්දු ක්‍රීඩාවට අවශ්‍ය වෙනවා. පාපන්දු ක්‍රීඩාව චිරදාතිකයින් අතර වැඩි දියුණු වුණත් මෙම ක්‍රීඩාව ලෝපුරා ප්‍රචලිත කිරීමට උදව් වුණේ බ්‍රිතාන්‍ය ජාතිකයින්. පාපන්දු ක්‍රීඩාව ලංකාවේ ආරම්භ වුණේ යාළුවනේ 1911 වසරේ. පන්දුවට පහළ දීම වැඩි වශයෙන් සිදු කරන්නේ පාදයෙන් නේද? ඒක නිසා තමයි මෙම ක්‍රීඩාව පාපන්දු විදිහට හඳුන්වන්නේ. මේ පාපන්දු ක්‍රීඩාව කරන්න මීටර 90ක් දිග සහ මීටර 45ක් පල්ල ක්‍රීඩා පිට්ටනියක් වගේම ගෝල් කණු දෙකකුත් පාපන්දුවකුත් අවශ්‍ය වෙනවා. ඉතින් මේ පාපන්දු ක්‍රීඩාවේදී චලනය සඳහා පාද හුරු කරගන්න ආකාරය ගැන තමයි දැන් අපි කතා කරන්නේ. එතකොට ඒ සඳහා සුදුසු ක්‍රියාකාරකම් වෙන්නේ වේගය අඩුවැඩි කරමින් දිවීම, දුවන දිශාව වෙනස් කරමින් දිවීම, පැත්තෙන් පැත්තට වම් පසට හා දකුණු පසට දිවීම, ඉදිරියට දුවන ගමන් විධානයට, ඒ කියන්නේ අනට ඉහළට උඩ පැන නැවතීම වගේ ක්‍රියාකාරකම් මෙතනදී අපිට සිදු කරන්න පුළුවන්. ඉතින් මේ පාපන්දු ක්‍රීඩාවේදී චලනය සඳහා පාද හුරු කර ගැනීමට කරන්න පුළුවන් ක්‍රියා. ඉතින් යාළුවනේ මෙතනදී ඔයාලට තියෙනවා තුනක් ලියන්න කියලා. ඒක නිසා මෙතනදී තුනට වැඩියෙන් ලියන්න එපා. ඔයාලා තුනක් විතරක් ලියන්න. එහෙනම් එතකොට ඔයාලට ලකුණු තුනක් හිමි කරගන්න පුළුවන්. මම ඔයාලට මෙතනදී පිළිතුරු තුනක් කියන්නම්. මෙතනදී මේ පිළිතුරු වගේම වෙනත් පිළිතුරු තියෙනවා. ඒක නිසා මේ තුන අනිවාර්ය වෙනවා කියන එක ගැන හිතන්න එපා. අපිට යොදා ගන්න පුළුවන් වේගය අඩුවැඩි කරමින් දිවීම, දුවන දිශාව වෙනස් කරමින් දිවීම, ඒ වගේම පැත්තෙන් පැත්තට වම් පසට වගේම දකුණු පසටත් දිවීම. ඔන්න යාළුවනේ දැන් නම් අපි අපේ පළවෙනි ප්‍රශ්නේ ආ කොටසේ 90 අංක 5ටම පිළිතුරු ලියලා අවසන්. නමුත් පළවෙනි කොටසේ තව ප්‍රශ්න කිහිපයක් අපිට තව පිළිතුරු ලියන්න ඉතුරු වෙලා තියෙනවා. ඒ තමයි ආ කොටස. දැන් අපි යාළුවනේ ආ කොටසේ තියෙන්නේ මොන ප්‍රශ්නද කියලා බලමු. 90 අංක 1 ක්‍රීඩා ක්‍රියාකාරකම් කිරීමෙන් ලැබෙන කායික වාසි දෙකක් ලියන්න. යාළුවනේ අපිට ක්‍රීඩා කරද්දී වාසි යම් වෙනව නේද? ඔව් මටත් කලින් යාළුවෝ දන්නවනම් කියමුකෝ ඒ වාසි කිහිපයක්. ඔන්න මාත් කියනවා එහෙනම්. සතුට, විනෝදේ ලබා ගන්න පුළුවන්. මාංශපේශී අස්ථි ශක්තිමත් වෙනවා. නීති රීති වලට අවනත වෙන්නත් අපි පුරුදු වෙනවා. සිරුරේ වැඩිපුර තැම්පත් වෙලා තියෙන මේ දේ යෙදවි යනවා.
ඉතින් ඒව තමයි යාළුවන අපිට ක්‍රීඩා කිරීමෙන් ලැබෙන වාසි. නමුත් මේ ප්‍රශ්නේ ක්‍රීඩා ක්‍රියාකාරකම් කිරීමෙන් ලැබෙන කායික වාසි දෙක. ඉතින් දැන් මම මේ කියපු වාසි වලින් ඔයාලට ලියන්න පුළුවන් වෙන්නේ කායික වාසි විතරයි යාළුවනේ. ඔන්න වැදගත් වචනයක් ආයෙමත් හම්බුණා, කායික. ඉතින් දැන් මම ඔයාලට කියවන්නේ මානසික පේශි අසු ශක්තිමත් වෙනවා, සතුට විනෝදේ ලැබෙනවා, නිති රීතියට අවනත වෙන්න පුරුදු වෙනවා වගේ. නමුත් අර සතුට විනෝදේ ලැබීම නිති රීතියට අවනත වීම කියන දෙක නම් මෙතනදි ලියන්න බෑ. මේවා යාළුවනේ මනෝ සමාජීය වාසි. නමුත් අපෙන් අහන්නේ කායික වාසි. ඒක නිසා ඔයාලට මෙතනදි මානසික පේශි අස්ති ශක්තිමත් වීම, වේගෙන් හා ගැඹුරින් හුස්ම ගැනීම නිසා ශ්වසන පද්ධතියේ කාර්යක්ෂමතාව වැඩිවීම, සිරුරේ වැඩිපුර තැම්පත් වී ඇති මේදේ දැවී යාම, ශරීරයට මනා පෙනුමක් පෞරුෂත්වයක් ලැබීම වගේ පිළිතුරු සඳහන් කරන්න පුළුවන්. ඉතින් එතනදීත් ලියන්න තියෙන්නේ කායික වාසි දෙකක් පමණයි. මෙන්න මෙතන දෙකක් කියලා තියෙනවා. ඒක නිසා යාලක් කායික වාසි දෙකක් පමණක් එතන ලිව්වහම ලකුණු දෙකක් හිමි වෙනවා. දැන් අපි බලමු අනුඅංක දෙක. සංවිධානාත්මක ක්‍රීඩාවල ලක්ෂණ තුනක් ලියන්න. ඔන්න යාළුවනේ පළවෙනි ප්‍රශ්නේ ආ කොටසෙත් අපි සංවිධානාත්මක ක්‍රීඩා ගැන කතා කරා. ඔයාලට මතකයි නේද? ඉතින් එතකොටත් මම මේ සංවිධානාත්මක ක්‍රීඩාවල ලක්ෂණ ගැන කිව්වා. ඉතින් මේ සංවිධානාත්මක ක්‍රීඩාවල ලක්ෂණ වෙනවා යාළුවනේ, සම්මත මිනුම් සහිත ක්‍රීඩා පිටි උපයෝගී කර ගැනීම, නියමිත ප්‍රමිතියකට සකස් කළ ක්‍රීඩා උපකරණ භාවිත කිරීම, සහභාගී විය හැකි නියමිත ක්‍රීඩකීන් සංඛ්‍යාවක් සිටීම වැනි පිළිතුරු මෙතනදී නිවැරදි වෙනවා. ඉතින් යාළුවනේ මේ සංවිධානාත්මක ක්‍රීඩාවල ලක්ෂණ තුනට ඔයාලට මම මේ කියපු පිළිතුරු සඳහන් කරන්න පුළුවන්. ඉතින් එතකොට යාළට ලකුණු තුනක් හිමි වෙනවා. හොඳයි යාළුවනේ, එහෙනම් දැන් අපි ආ කොටසේ ප්‍රශ්න දෙකක් අනුවංක ප්‍රශ්න දෙකක් අපි සාකච්ඡා කළා ඉවරයි. දැන් අපි යමුෙමු අනුවංක තුන බලන්න. පාසල තුල සංවිධානය කරන තරඟකාරී ක්‍රීඩා වැඩසටහනක් නම් කරන්න. පාසල තුල යාළුවනේ මෙතනදී තියෙනවා වැදගත් වචනයක්, ඒ තමයි පාසල තුල. ඒ කියන්නේ වෙන කොහෙවත් වෙන්නත් බෑ. ඔයාලා ලියන්න ඕනේ පාසලට අදාළ වෙන පිළිතුරක්. එතකොට තමයි එතනදී හම්බෙන මේ ලකුණ වලට ලැබෙන්නේ. පාසල තුල කියපුවම යාළුවනේ එක එක වැඩසටහන් තියෙනවනේ, තරඟකාරී ක්‍රීඩා වැඩසටහන. මම මේ වැඩසටහන ගැන ඔයාලට උත්තර හොයාගන්න පුංචි උපකාරයක් කරන්නම්කෝ. මේ ක්‍රීඩාවේ බහුලව නම් වාර්ෂිකව තමයි පැවැත්වෙන්නේ. ඉවසීම, නායකත්වය යන ගුණාංග මෙතනදී ඔයාලට පුහුණු වෙන්න පුළුවන්. තරඟකාරී බව වැඩිපුරම තියෙනවා මේ ක්‍රීඩාවේදී. මේ පවත්වන්නේ පාසලේ. මතක් වුණාද යාළුවනේ, පාසලේ ක්‍රීඩා උත්සවය මතක් වුණ යාළුව කොයි බලන්න. ඉතින් නිවාසාන්තර ක්‍රීඩා උත්සවය තමයි මෙතනදී නිවැරදි පිළිතුර වෙන්නේ. ඉතින් පාසල තුල සංවිධානය කරන තරඟකාරී ක්‍රීඩා වැඩසටහනකට නිවැරදි පිළිතුරක් වෙනවා නිවාසාන්තර ක්‍රීඩා උත්සවය. එහෙනම් ඔයාලා මෙතනදී ක්‍රීඩා උත්සවය කියලා සඳහන් කරන්න. දැන් අපි යමුෙමු අනුඅංක 4 බලන්න. පාසල තුලදී ඔබේ ක්‍රීඩා හැකියා පෙන්වීමට ලැබෙන අවස්ථා දෙකක් ලියන්න. මෙතනදී යාළුවනේ අපිට පාසල තුල තමන්ගේ එක එක දක්ෂතා හැකියා පෙන්වන්න අවස්ථා ලැබෙනවානේ. ඔයාලට ගීත ගායනා කරන්න පුළුවන් නම්, නටන්න පුළුවන් නම්, ඔය අවස්ථා ඔයාලට අවස්ථාවලදී ඔයාගේ ඔය හැකියා පෙන්වන්න පුළුවන්. හැබැයි මෙතනදී ඔයාගේ ක්‍රීඩා හැකියා පෙන්වීමට ලැබෙන අවස්ථා තමයි අහන්නේ. ඉතින් කලින් කතා කරා වගේම ක්‍රීඩා උත්සවෙදී අපිට තමන්ගේ ක්‍රීඩා හැකියා පෙන්වන්න පුළුවන්. ඒ වගේම පුහුණු වීම වලත් පෙන්වන්න පුළුවන් නේද යාළුවනේ, තමන්ගේ ක්‍රීඩා හැකියාව. එහෙනම් ඉතින් මෙතෙන්ට අපිට සරලව පිළිතුරු තෝරගන්න පුළුවන් ක්‍රීඩා උත්සවය සහ පුහුණු වීම අවස්ථා කියලා.
මෙතෙන්දී ක්‍රීඩා පුහුණු වීම අවස්ථා කියන එක සඳහන් කරනවා නම් පිළිතුර වඩාත් නිවැරදි වෙනවා. හරි. දැන් අපි යමු අණු අංක 5 බලන්න. තනිව හෝ මිතුරන් සමග සතුට හා විනෝදයේ පිණිස කරන ක්‍රීඩා වර්ගය හඳුන්වන නම කුමක්ද? කොයි බලන්න සංවිධානාත්මක ක්‍රීඩා කියන කට්ටිය. එතකොට කෝ අණු ක්‍රීඩා කියන කට්ටිය. එහෙනම් ඉන්නවද බලන්න සුළු ක්‍රීඩා කියන කට්ටිය. පිළිතුර නම් යාළුවනේ සුළු ක්‍රීඩා තමයි. තනිවත් මිතුරන් එක්කත් අපිට සතුට විනෝදේ ලබා ගන්න මෙසුළු ක්‍රීඩා කරන්න පුළුවන්. ඉතින් අපි දැන් කතා කරමු මම කියවනේ තනිවත් කරන්න පුළුවන් කියලා. එහෙනම් තනිව කරන්න පුළුවන් සුළු ක්‍රීඩා මොනවා වෙන්නේ නැද්ද? ඉපිලි රැහන්, ස්කිපින් රෝප් තියෙන්නේ. අන්න ඒවා අරගෙන ස්කිපින් කිරීම. පන්දුවක් උඩ දමා ඇල්ලීම. ඒ වගේම අඟල් 12ක් පමණ දිග පළල තියෙන කොටුවක් බීත්‍යක සලකුණු කරලා දුර ඉඳලා පන්දුවෙන් කොටුව මැදට ගැසීමත් අපිට තනිව කරන්න පුළුවන් සුළු ක්‍රීඩා වෙනවා. එහෙනම් ඔන්න යාළුවෝ දෙන්නෙක්ට කරන්න පුළුවන් සුළු ක්‍රීඩා වෙන්නේ මොනවාද? කොටු පැනීම අපි කලිනුත් කතා කරන්නේ යාළුවනේ. ඒ වගේම කවුද රජා කියලා ක්‍රීඩාවකුත් තියෙනවා. ඉතින් මේ ක්‍රීඩා ගැන හොයලා බලන්නකෝ යාළුවෝ. කීප දෙනෙක් එක්කත් අපිට ඒ වගේම කණ්ඩායමක් එක්කත් මේ සුළු ක්‍රීඩා කරන්න පුළුවන්. ගස් මාරු කිරීම, කලින් කතා කරා වගේම වස පෑගීම, පන්දුව පරදමු වගේ ක්‍රීඩා කීප දෙනෙක් හෝ කණ්ඩායමක් සමග කරන්න පුළුවන් සුළු ක්‍රීඩා වෙනවා. එහෙනම් යාළුවනේ තනිවත් මිතුරන් සමගත් සතුට හා විනෝදේ පිණිස කරන ක්‍රීඩා වර්ගය හඳුන්වන්නේ අපි සුළු ක්‍රීඩා කියලා. ඉතින් මෙතනදී යාලා සුළු ක්‍රීඩා කියන පිළිතුර සඳහන් කරලා ලකුණක් ලබා ගන්න. එහෙනම් යාළුවනේ දැන් අපි දෙක කොටසේ ප්‍රශ්න අංක 1 සාකච්ඡා කළා අවසන්. ඉතින් මෙතනදී යාලට මුල් ලකුණු 20ක් එකතු කරගන්න පුළුවන් වෙනවා. එහෙනම් ඉතින් අර 40ට අපි තවත් ලකුණු 20ක් එකතු කරගෙන යමු ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ මොනවාද කියලා බලන්න. ප්‍රශ්න අංක 2. ආහාර නොමැතිව අපට ජීවත් විය නොහැකිය. පෝෂක නිවරදි ලෙස අඩංගු ආහාර වේලක් ගැනීමෙන් නිවරදි දිවියක් ගත කරන්න පුළුවන්. ඉතින් එතකොට මේ ආහාර නොමැති අපිට කොහොමද ජීවත් වෙන්න බෑනේ යාළුවනේ. ජීවත් වෙන්න නැතුම් බැරි සාධක විදිහට අපිට මේ ආහාරත් ඒ වගේම පිරිසිදු ජලය වාතයත් යොදා ගන්න පුළුවන්. ඉතින් අද අපි මෙතනදී ආහාර ගැනනේ කතා කරන්නේ. ඉතින් මේ ආහාර ගැන කතා කරනවා කියන එක ගැන දැනගන්න මෙන්න මේ ඉංග්‍රීසි වලට දීලා තියෙනවා. ඒ තමයි ආහාර නොමැතිව අපිට ජීවත් වෙන්න නොහැකිය. පෝෂක නිවරදි ලෙස අඩංගු ආහාර වේලක් ගැනීමෙන් නිවරදි දිවියක් ගත කර හැකිය. දැන් යාළුවනේ අපි ප්‍රශ්න අංක 2හි අණු අංක 1 බලන්න සූදානම් වෙමු. ශරීරයට ආහාර අවශ්‍ය වන ප්‍රධාන හේතු තුන මොනවාද? යාළුවනේ ආහාර කියලා කියන්නේ ජීවත් වෙන නැතුම් බැරි සාධකයක් කියලා මම මීට මොහොතකටත් පෙර කිව්වානේ. ඉතින් එතකොට මිනිස්සගේ මූලික අවශ්‍යතා වලින් එකක් විදිහට මේ ආහාර අපිට හඳුන්වන්න පුළුවන්. ශරීරයට පෝෂක පදාර්ථ ලබා දෙනවා. ඉතින් ප්‍රාථමික පන්තිවලදී ආහාර වගේම එහි අඩංගු පෝෂක පදාර්ථ පිළිබඳව මූලික දැනුමක් අපි ලබාගෙන තියෙනවනේ. කුසගින්න නිවා ගැනීමටත් සිරුරට අවශ්‍ය ශක්තිය ඒ වගේම පෝෂණය සහ ආහාර අපිට අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් දැන් අපි කතා කරමු ඇයි අපේ ශරීරයට ආහාර අවශ්‍ය වෙන්නේ කියලා. සිරුරට අවශ්‍ය ශක්තිය ලබා ගන්න ඕනේ. ඉතින් මේ ශක්තිය ලබා ගන්න නම් මූලික වශයෙන් යාළුවනේ කාබෝහයිඩ්‍රේට් වගේම මේද වලින් උපකාරී වෙනවා. දෙවනි පිළිතුර තමයි යාළුවනේ ශරීරය වර්ධනය කර ගැනීමට ප්‍රෝටීන් සහිත ආහාර වලින් සිරුර වර්ධනය කරනවා. මීට අමතරව ඉතින් විටමින් හා ඛනිජ ලවණ අපිට වැදගත් වෙන්නේ නැති වුණාට යොදා ගන්න පුළුවන් පිළිතුරු. නමුත් ප්‍රධානම පෝෂක පදාර්ථය වෙන්නේ ප්‍රෝටීන්. එතකොට තුන තමයි යාළුවනේ රෝගවලින් ආරක්ෂා වෙන්න. ඉතින්
විටමින් හා ඛනිජ ලවණ ප්‍රධාන වශයෙන් උපකාර කරන්නේ මේ රෝගවලින් සිරුරා ආරක්ෂා කරන්න. හොඳයි දැන් අපි කතා කරා ශරීරයට ආහාර අවශ්‍ය වන ප්‍රධාන හේතු තුන. ආයමත් කියමු බලන්න මාත් එක්කම ඒ තමයි ශරීරයට ශක්තිය ලබා දෙන්න, ශරීරය වර්ධනය කරන්න සහ රෝගවලින් ආරක්ෂා කරන්න. ඉතින් මේ ක්‍රියා තුනට තමයි අපිට ආහාර අවශ්‍ය වෙන්නේ. ප්‍රධාන හේතු තුන වෙන්නේ. ඔන්න අපිට දැන් ලකුණු තුනක් යාළුවනේ මෙතනදි හිමි වුණා. අපි බලමු අනුඅංක දෙක. මහා පෝෂක යටතට ගැනෙන ප්‍රධාන පෝෂක පදාර්ථ කොටස් තුන ලියන්න. මම ඔයාලට එක කොටසක් කියලා දුන්නා මහා පෝෂක, ශුද්ධ පෝෂක වගේ පෝෂක පදාර්ථ කොටස් දෙකකට බෙදෙනවා කියලා නේද යාළුවනේ? මතකයිද? ඉතින් අපි එතනදි කතා කරා වගේම මහා පෝෂක වලට අයිති වෙන්නේ කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ්. ඒ වගේම ශුද්ධ පෝෂක ගැනත් මෙතනදී අමතක කරන්න බෑනේ. ශුද්ධ පෝෂක ලැබෙන්නේ විටමින් සහ ඛනිජ ලවණ අඩංගු ආහාර වලින්. ඉතින් මහා පෝෂක යටතට ගැනෙන ප්‍රධාන පෝෂක පදාර්ථ කොටස් තුන නම් යාළුවනේ අපිට සරලවම කියන්න පුළුවන් ඒ තමයි කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන් සහ ලිපිඩ්. ඔන්න මම ලිපිඩ කියන්නේ මොකක්ද කියලාත් ආයෙමත් මතක් කරනවා. ලිපිඩ කියලා කියන්නේ තෙල් හා මේදය වලට. දැන් අපි යමු යාළුවනේ අනුඅංක තුන බලන්න. කිරි සහ කිරි ආහාර වලින් ශරීරයට ලැබෙන කාර්යයන් දෙකක් ලියන්න. ඔන්න ඉතින් කිරි, කිරි ආහාර යොදා ගන්න යාළුවන්ට නම් මම මේ කියන කාර්යයන් දෙක අපේ ශරීරයට ලැබෙනවා. ඒ තමයි ශරීරයේ වර්ධනය කිරීම සහ රෝගවලින් ආරක්ෂා කිරීම. ශරීරයේ වර්ධනය කරනවා නම් රෝගවලින් ආරක්ෂා කරනවා නම් මේ කිරි සහ කිරි ආහාරවල අඩංගු වන පෝෂක පදාර්ථ මොනවා වෙන්න පුළුවන්ද යාළුවනේ? ප්‍රෝටීන් කොහොමද අඩංගු වෙනවා? ශරීරයේ වර්ධනය කරනවානේ. ඒ වගේම විටමින් හා ඛනිජ ලවණත්, ලිපිඩත් මේ කිරි සහ කිරි ආහාරවල ඇතුළත් වෙනවා. දැන් අපි යමු අනුඅංක 4 බලන්න. වෙළඳ පොලේදී වතුර බෝතල් මිලදී ගැනීමේදී ඔබ සැලකිලිමත් විය යුතු කරුණු දෙකක් ලියන්න. වෙළඳ පොලේදී අපිට වතුර බෝතල් මිලදී ගැනීමට අවශ්‍ය වෙනවා. ඉතින් එතකොට අපි සැලකිලිමත් විය යුතු කරුණුත් තියෙනවා. ඉතින් යාළුවනේ අපි බලමු වෙළඳ පොලේදී අපි ආහාර මිලදී ගැනීමේදී සැලකිලිමත් යුතු කරුණු ගැන. නමුත් අපි මෙතනදී කතා කරන්නේ වතුර බෝතල් ගැනනේ. ඔයාලා වතුර බෝතලයක් වෙළඳ පොලේදී මිලදී ගන්නකොට මූඩිය අල්ලලා සිසිල් වෙලා තියෙනවද කියලා බලනවද? කෝ බලන්න නියමිත ප්‍රමිතියක් කල්ලිකුත් වීමේ දිනයක් ගැන සැලකිලිමත් වෙන යාළුවෝ. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශය ලියාපදිංචි සහතිකය තියෙනවද බලන යාළුවෝ ඉන්නවද මාත් එක්ක? යාළුවනේ වෙළඳ පොලේදී වතුර බෝතල් මිලදී ගැනීමේදී මම මේ කියපු කාරණා ගැන ඔයාලා සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් එතකොට ඔයාලට මෙතන ලියන්න තියෙන යාළුවනේ කරුණු දෙකයි. එහෙනම් මම ඔය කියපු කරුණු වලින් ඔයාලට මෙතනදී පිළිතුරු දෙකක් සඳහන් කරන්න පුළුවන්. යාළුවනේ ඉතින් ඔන්න දැන් අපි දෙක කොටසේ පළවෙනි ප්‍රශ්නයත් දෙවෙනි ප්‍රශ්නයත් සාකච්ඡා කරලා අවසන් කරමු. දැන් යාළුවනේ අපි දෙක කොටසේ තුන්වෙනි ප්‍රශ්නේ බලමු. පහත එක් එක් අවස්ථාවේදී ඔබට සහ සිද්ධියට සම්බන්ධ අන් අයට ඇතිවිය හැකි චිත්ත වේග පහත වගුව සටහන් කරන්න. ඉතින් යාළුවනේ මේ ප්‍රශ්නේ වලට ලකුණු 10ක්ම හිමි වෙනවා. අපි බලමුකෝ මුලින්ම ආලෝන චිත්ත වේග. චිත්ත වේග කියන්නේ මොනවාද කියලා අපි දැනගන්න ඕනේ. ඔයාට ජීවිතයේ නොයෙකුත් අවස්ථාවලදී දුක, සතුට, තරහ වැනි හැඟීම් ඇති වෙනව නේද? ඉතින් මේව හැඟීම් ඉතාම වේගවත් ක්ෂණිකව ඇතිවන විට ඒව චිත්ත වේග විදියට හඳුන්වනවා. චිත්ත වේග වගේ අපගේ අභ්‍යන්තරය සහ බාහිර හැසිරීම වෙනස් කිරීම ඇති කරනවා. චිත්ත වේග සමබරතාව යනු චිත්ත වේගයකදී අපගේ හැසිරීම් සම්බරව පවත්වා ගැනීම. යාළුවනේ මේ මානසික යහපැවැත්මේ ලක්ෂණයකුත් වෙනවා.
එහෙනම් ඉතින් දැන් අපි අපේ වගුවේ තියෙන්නේ මොනවාද ඒක පුරවන්නේ වෙන කොහොමද කියලා බලමු. මුලින්ම යාළුවනේ අවස්ථාව මට ඇතිවන හැඟීම් සහ අනෙක් පුද්ගලයාට ඇතිවන හැඟීම් විදිහට වගුව කොටස් කරලා තියෙනවා. අවස්ථාවේදී පළවෙනියටම තියෙන්නේ පියා මා කැමති රස කැවිල්ලක් මිලදී ගැනීම ප්‍රතික්ෂේප කිරීම. ඉතින් එතකොට යාළුවනේ මට ඇතිවන හැඟීම් මොනවාද? ඔයාලගේ තාත්තා ඔයා කැමති රස කැවිල්ලක් අරන් දෙන්න බෑ කියපුවම ඉතින් අපිට ඇතිවන හැඟීම් මොනවාද? තරහක් ඇතිවෙනවා නේද යාළුවනේ? තරහක් වගේම අපිට මෙතනදී දුකකුත් ඇතිවෙනවා. එතකොට අනෙක් පුද්ගලයාට ඇතිවන හැඟීම් වෙන්නේ මොනවාද? ඒ කියන්නේ පියාට ඇතිවෙන හැඟීම්. පියාටත් යාළුවනේ අපිට වගේම දුකක් ඇතිවෙනවා නේද? ඒ වගේම කරුණාවක්. ඒ කියන්නේ පියා කියපු දේ පුතා අහලාම තෝන්නේ. අන්න ඒ වගේ, ඒ කියන්නේ පියාගේ කියන්නේ ප්‍රසිතාරය පුතා පිළිගන්දි කියට කරුණාවක් ඇති වෙනවා. හරි, අපි බලමු දෙවන අවස්ථාව මොකක්ද කියලා. අම්මාගේ එළවලු කොටුවේ පැලයක් පළ දරා තිබීම. ඔන්න ඉතින් අම්මාගේ එළවලු කොටුවේ පැලයක් ලස්සනට පළ දැල්ලා තියෙනවා. එතකොට අපිට මට මොනවද තියෙන හැඟීම් වෙන්නේ යාළුවනේ? මෙතනදී මටත් ඕනේ මාත් මේ වගේ වැඩක් කරනවා කියලා ආශාවක් ඇති වෙනව නේද? ඒ වගේම අපිට මේ ගැන ලොකු සතුටකුත් දැනෙනවා. හිතට සතුටක් දැනෙනවා. එතකොට අනෙක් පුද්ගලයාට, ඒ කියන්නේ අම්මට, අම්මට තියෙන හැඟීම් වෙන්නේ මොනවද? මෙන්න මෙතන යාළුවනේ සතුට කියලා හිස්තැන පුරවලා තියෙනවා. නමුත් තව හිස්තැනක් තියෙනවා මෙතන. අම්මද සතුට වගේම උද්දාමයකුත් ඇති වෙනව නේද යාළුවනේ? දැන් අපි බලමු තුන්වෙනි අවස්ථාව මොකක්ද කියලා. මගේ හොඳම මිතුරා තරංගයකින් ජයග්‍රහණය කර තිබීම. එතකොට මට ඇතිවෙන හැඟීම් මොනවාද? මටත් ඉතින් ආඩම්බරයක් ඇතිවෙනවා. මොකද මගේ හොඳම යාළුවානේ නේද යාළුවනේ? ඒ වගේම මටත් තරංගයකින් ජයග්‍රහණයක් කරන්න තිබුණා නම් අන්න ඒ වගේ ආශාවකුත් ඇතිවෙනවා යාළුවනේ. හොඳයි, දැන් අපි බලමු අනෙක් පුද්ගලයාට ඇතිවන හැඟීම්, මගේ හොඳම මිතුරාට ඇතිවන හැඟීම් මොනවාද කියලා. ඒ අවස්ථාවේදී එයාටත් යාළුවන සතුටක් දැනෙනවා. ඒ වගේම එයා කරපු ඒ ජයග්‍රහණය පිළිබඳව එයාටත් ආඩම්බරයක් ඇති වෙනවා. ඔන්න ඉතින් යාළුවනේ, දැන් අපි අපේ තුන්වෙනි දෙක කොටස තුන්වෙනි ප්‍රශ්නයත් සාකච්ඡා කරලා අවසන් කරා. එහෙනම් යාළුවනේ, දැන් අපි දෙවෙනි කොටසේ හතරවෙනි ප්‍රශ්නය බලන්න සූදානම් වෙමු. ප්‍රශ්න අංක 4. ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීම සඳහා රෝගවලින් ආරක්ෂාව විය යුතුයි. යාළුවනේ, දෙක කොටසේ හතරවෙනි ප්‍රශ්නය අනු අංක 1 විදිහට අපිට දීලා තියෙනවා. අපට වෙළඳන රෝග බෙදිය හැකි ප්‍රධාන කොටස් ගැන කීයද? ඒ මොනවාද? යාළුවනේ, මේ පිළිතුර අපි නිවැරදිව සැපයුවත් ලකුණු දෙකක් අපිට හිමි වෙනවා. අපට වෙළඳෙන රෝග. රෝග කියන්නේ මොනවාද? අපි අඳුරනවානේ යාළුවනේ රෝග ගොඩක්. සෙම් ප්‍රතිශාව, ෂය රෝග, උන්න, කැස්ස, මේ හැම දෙයක්ම යාළුවනේ රෝග. නමුත් මේ රෝග අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඔන්න යාළුවනේ මම මේ ප්‍රශ්නෙට නම් උත්තරේ කිව්වා. කොටස් දෙකකට බෙදන්න පුළුවන් කියවනේ මොනවාද මේ කොටස් දෙක? ඔන්න මම එකක් කියන්නම්. සෙම් ප්‍රතිශ්‍රාවිගම. අනිත් එක තමයි යාළුනේ වකුගඩු රෝග. මතක් වුණාද? බෝවන රෝග විදිහටත් බෝ නොවන රෝග විදිහටත් අපට වැළඳෙන රෝග බෙදන්න පුළුවන්. එතකොට යාළුවනේ අපට වැළඳෙන රෝග බෙදන්න පුළුවන් ප්‍රධාන කොටස් ගණන කීයද වේද? පිළිතුර වෙන්නේ කොටස් ගණන දෙකයි. ඒ මොනවද? බෝවන රෝග සහ බෝ නොවන රෝග. එහෙනම් යාළ මෙතනදී අන්නේ පිළිතුර සඳහන් කරන්න. දැන් අපි යමු අනු අංක 2 බලන්න. බෝවන රෝග ලෙස ඔබ හඳුනාගත් රෝග දෙකක් සඳහන් කර එම රෝග පැතිරෙන ආකාරය සඳහන් කරන්න. ඔන්න යාළුවනේ, දැන් අපි මෙතෙන්දි කතා කරනවා බෝවන රෝග ගැන.
බෝවන රෝග කියන්නේ මොනවාද? ඔන්නේ අලුවනේ අපි හිතමු කුමාරි කියලා ළමෙක් ඉන්නා කියලා. එයාට සෙම්පදිශා වැළඳිලා තියෙනවා. ඒ නිසා එයට පන්තියේ වැඩ කටයුතු කිරීමට අපහසු වෙනවා. ඇයට නිතරම කිඹුහුන් යෑම, ඇස්වලින් කඳුළු ගැලීම සිදු වෙනවා. දින කිහිපයකට පසු කුමාරයෙකුගේ මිතුරිය වෙන සෙල්විටත් යාළුවනේ සෙම්පදිශාව වැළඳිලා. ඔන්න බෝවන රෝගයක් නේද යාළුවනේ? එහෙනම් සෙම්පදිශාව කියලා කියන්නේ. ඔන්න ඒ වගේ අපි දැන් බෝවන රෝගයක් ගැන කතා කරොත් අපි යදාගමු සෙම්පදිශාව දැන් මේ විදිහට නම්. සෙම්පදිශාව කියලා කියන්නේ රෝගියෙකුගේ කිඹුහුම් කැස්ස මගින් පිටවන ඒ බිඳිතිවල තියෙන විෂ බීජ ආශ්වාස ප්‍රාශ්වාස කිරීම මගින් විෂ බීජ තැවුණු දැත් මගින් වගේ තමයි මේ සෙම්පතිශාව බෝ වෙන්නේ. සෙම්පතිශාව වගේම යාළුවනේ මේ විදිහට ශේ රෝගත් බෝ වෙනවා. තවත් තියෙනවා පාචනය, උණ සන්නිපාතය, ඩෙංගු, බරවා වගේ රෝගත් අපිට බෝවන රෝග. ඒ නිසා අපි දැන් කතා කරමු මේ කාලේ වැඩිපුරම තියෙන ඩෙංගු, බරවා වගේ රෝග. මේ බෝවෙන් යාළුවනේ රෝගවාහක මදුරුවා දක්ෂ කිරීමෙන්. එහෙනම් ඉතින් ඔයාලට මේ වගේ උදාහරණ දෙකක් මෙතනදී සඳහන් කරන්න පුළුවන්. අනු අංක දෙකට. දැන් යාළුවනේ අපි යමු වෙනවා හතරවෙනි ප්‍රශ්නේ අනු අංක තුන බලන්න. රෝග වැළඳීම නිසා ඇතිවිය හැකි අහිතකර තත්ත්වයන් දෙකක් පැහැදිලි කරන්න. ඔන්න ලකුණු දෙකක් හිමි කරගන්න අවස්ථාවක් යාළුවනේ. රෝග වැළඳීමෙන් අපිට ලැබෙන අහිතකර තත්ත්ව මොනවද? රෝග වැළඳීම නිසා යාළුවනේ හිතකර තත්ත්ව නම් ඉතින් ඇති වෙන්නේ නෑනේ. එතකොට අහිතකර තත්ත්ව. ඔයාලා දන්නවද? ශාරීරික සහ මානසික අපහසුතාවය ඇති වෙනවා. එදිනෙදා කටයුතු කරගෙන යාමටත් අපහසු වෙනවා. ඉගෙනීමේ කටයුතු වලට බාධා තැමිනෙනවා. නිතරම රෝග වැළඳීමෙන් ශරීරය දුර්වල වෙන්නත් පුළුවන්. ඉතින් යාළුවනේ මං ඔයාලට රෝග වැළඳීම නිසා ඇතිවන අහිතකර තත්ත්ව පිළිබඳව පොදුවේ ගන්න පුළුවන් උදාහරණ කීපයක් සඳහන් කළා. ඉතින් මේවා වගේම ඔයාලා තව දන්න තොරතුරුත් මෙතනදී ආයෙත් සඳහන් කරන්න පුළුවන්. දැන් අපි යනවා යාළුවනේ අපේ අනු අංක 4 බලන්න. අපචාරයන කුමක්දයි කෙටියෙන් පැහැදිලි කරන්න. ඔයාලා දන්නවද යාළුවනේ අපචාර අපයෝජන වගේ කොටස් දෙකක් තියෙනවා. අපි දැන් මුලින්ම දැනගමු අපචාර සහ අපයෝජන කියන්නේ මොනවද කියලා. සමාජයේ හොඳයයි සම්මත දේවල් සහ නීති රීති කඩ කරමින් ක්‍රියා කිරීම අපචාර විදියට හැඳින්වෙනවා. යම් පුද්ගලයෙකු විසින් තවත් පුද්ගලයෙකුට හිරිහැරකාරී ලෙස ක්‍රියා සිදු කිරීම අපි අපයෝජන විදියට හඳුන්වනවා. ඉතින් යාළුවනේ අපචාර කියන්නේ මොනවද? ඔන්න ඉතින් මෙතන ඔයාලට පෙන්නනවා මම අපචාරයන් කුමක්දයි කෙටියෙන් පැහැදිලි කරන්න කියලා අනු අංක 4 අපිට කියලා තියෙනවා. ඉතින් එතකොට දැන් මම කිව්වා අපචාර කියන්නේ මොනවාද කියලා. අපචාර කියලා කියන්නේ සමාජයේ හොඳයයි සම්මත දේවල් සහ නීති රීති කඩ කරමින් ක්‍රියා කිරීම අපචාර විදියට හඳුන්වනවා. එහෙනම් ඔන්න ඔය උත්තරේ ඔයාලා මෙන්න මෙතනින් සඳහන් කරන්න. ඔන්න බලන්නක යාළුවනේ අපි ඉක්මනින්ම හතරවෙනි ප්‍රශ්න තවසන් කළා. දැන් අපි යමුෙමු ප්‍රශ්න අංක 5 බලන්න. ප්‍රශ්න අංක 5 අනු අංක 1 ශාරීරික යෝග්‍යතාවය යනු ශාරීරික ක්‍රියාකාරකමක් නියමිත සහ උපරිම අන්දමින් කිරීමට ඇති හැකියාවයි. එසේනම් මානසික යෝග්‍යතාවය යනු කුමක්ද? ඔන්න යාළුවනේ ශාරීරික සහ මානසික යෝග්‍යතාව ගැන තමයි මෙතනදී නම් අහන්නේ. ඔයාලා දන්නවා යෝග්‍යතාව කියලා කියන්නේ මොකක්ද? යෝග්‍යතාව කියලා කියන්නේ අපගේ ක්‍රියාකාරකම් සාර්ථක කර ගැනීමට ඇති හැකියාව වෙනවනේ යාළුවනේ. ඉතින් එතකොට මානසික යහපැවැත්ම ඊට කලින් අපිට ශාරීරික යහපැවැත්ම කියන්නේ මොකක්ද කියලා නම් කියලා දීලා තියෙනව නේද යාළුවනේ? ශාරීරික යෝග්‍යතාව කියන්නේ මොකක්ද කියලා. එතකොට එහෙනම් මානසික යෝග්‍යතාව කියන්නේ මොකක් වෙන්නේ නැද්ද යාළුවනේ? මානසික යෝග්‍යතාව කියලා කියන්නේ එදිනදා අභියෝගවලට සාර්ථකව මුහුණ දෙමින් ඵලදායීව
සතුටින් ජීවත් වීම නැති හැකියාවට තමයි. ඔන්න එහෙනම් ඔයාලා දැනගත්තා දැන් මොකක්ද මේ මානසික යෝග්‍යතාව කියන්නේ කියලා. හරි. එතකොට මේ යෝග්‍යතාවත් යාරවනේ කොටස් තුනකට බෙදෙනවා ඔයාලා දන්නව නේද? ශාරීරික, මානසික සහ සමාජීය විදිහට කොටස් තුනකට බෙදෙනවා. ඉතින් දැන් අපි මෙතනදී කතා කරේ මානසික යෝග්‍යතාව කියන්නේ මොකක්ද කියලා. දැන් අපි යමු අනුඅංක දෙක බලන්න. සමායෝජනය යනු කුමක්ද? සමායෝජනය. මේ සමායෝජනය කියන වචනේ නම් අපි කලිනුත් අහලා තිබ්බා නේද? ශක්තිය, වේගය, දරා ගැනීම හැකියාව කියන මේ කරුණ කීපය කියද්දිම ඔයාලට මතක් වෙනවා මේ මොකක්ද කියලා. මේ තමයි යාළුවනේ ශාරීරික යෝග්‍යතා. දැන් ශාරීරික යෝග්‍යතා ගුණංග පහක් තියෙනවානේ. ඉතින් එකක් තමයි මේ සමායෝජනය කියලා කියන්නේ. සමායෝජනය කියලා කියන්නේ යාළුවනේ ස්නායු, පේශි අතර මනස සම්බන්ධතාවක් තුලින් චලන දැක්වීමේ හැකියාව. අපි මේ ගැනත් මං හිතන්නේ අපි එක කොටසකින් කතා කරා. ඉතින් උදාහරණයක් විදිහට පන්දුවක් උඩ දම ඇල්ලීම අපිට යොදා ගන්න පුළුවන්. එහෙනම් යාළුවනේ මොකක්ද මේ සමායෝජනය කියලා කියන්නේ? ස්නායු, පේශි අතර මනස සම්බන්ධතාවක් තුලින් චලන දැක්වීමේ හැකියාව තමයි අපි සමායෝජනය කියලා හඳුන්වන්නේ. ඔන්න එහෙනම් අපිට එතනදීත් ලකුණු දෙකක් හිමු වුණා. දැන් අපි යමු අනුඅංක 3 බලන්න. ඔබට අනුගමනය කළ හැකි රිද්මයානුකූල ක්‍රියාකාරකම් තුනක් ලියන්න. රිද්මය. මොකක්ද මේ රිද්මය කියලා කියන්නේ? යම්කිසි ක්‍රියාකාරකමක් කාලපරතරයක් සහිතව තාලයකට අනුව ක්‍රමානුකූලව සිදු කිරීම තමයි අපි රිද්මය කියලා හඳුන්වන්නේ. ඉතින් මේ රිද්මයානුකූලව කටයුතු කිරීමෙන් අපිට ශාරීරික වෙහෙස අඩු කරගන්න පුළුවන්, සතුටින් ක්‍රියා කරන්නත් පුළුවන්. ඒ වගේම වැඩි වේලාවක් ක්‍රියා කිරීමටත් සිත ගන්නා විදිහට චලන දැක්වීමටත් අවස්ථාව ලැබෙනවා. ඉතින් අපි ප්‍රශ්න විදිහට බැලුවොත් ඔබට අනුගමනය කළ හැකි රිද්මයානුකූල ක්‍රියාකාරකම් තුනක් ලියන්න. ශරීර සෝතා ව්‍යායාම, ස්කිපින් රෝප්, බැලේ ව්‍යායාම, ඒ වගේම සංගීත රිද්මයකට අනුව ව්‍යායාම කිරීම, රිද්මයානුකූල පැනීමේ කැරකීමේ ක්‍රියාකාරකම් අපි මෙතෙන්දී යොදා ගන්නවා. ඉතින් එතකොට ඔයාලා මම මේ කියපු ඒ වගේ තුනක් සඳහන් කරන්න. එතකොට ඇලට ලකුණු තුනක් හිමි කරගන්න පුළුවන්. මම උදාහරණයක් විදිහට තුනක් කියන්නම්. ඒවනම් යාළුවනේ ශරීර සෝතා ව්‍යායාම, ස්කිපින් රෝප්, බැලේ ව්‍යායාම. හොඳයි යාළුවනේ. දැන් අපි අපේ අනුඅංක 5 බලමු. 4 බලමු. චිත්ත වේග සඳහා බලපාන සාධක 3ක් පමණක් දක්වන්න. ඔන්න ඊළඟට දැනගන්න තියෙනවා යාළුවනේ චිත්ත වේගයක් කියන්නේ මොකක්ද කියලා. අවස්ථාව අනුව අපට ඇතිවන චිත්ත වේග වෙනස් වෙනවනේ යාළුවනේ. ජයග්‍රහණයක් ලැබීම, අන්නයෙකුගෙන් ප්‍රශංසා ලැබීම වැනි අවස්ථාවල දෙපළ සතුටක් ඇති වෙනවා. නමුත් පරාජය හෝ ආශා කරන දෙයක් නොලැබී යාම වැනි අවස්ථාවලදී අපිට දුක හිතෙනවා. ඉතින් යම් අවස්ථාවක් ගැන අප සිතන ආකාරය ඇතිවන විට චිත්ත වේගය කෙරෙහි බලපානවා. ඉතින් සමහර පුද්ගලයන්ට ඉක්මනින් තරහ යනවා. ඒ තවත් අය ඉවසිලිවන්තව කටයුතු කරනවා. කෝප වීම, කරුණාවන්ත බව, වගකීම් දැරීමට ඉදිරිපත් වීම වැනි ලක්ෂණ පෞරුෂ ලක්ෂණ වෙනවා. චිත්ත වේග ඇතිවීම සහ පාලනය කිරීමට ඇති හැකියාව පුද්ගලයන්ගේ පෞරුෂය මත රඳාපවතිනවා. එහෙනම් යාළුවනේ දැන් ඔයාලා දැනගන්න ඇති චිත්ත වේග කියන්නේ මොනවද කියලා. එතකොට මේ චිත්ත වේග සඳහා බලපාන සාධක තියෙනවා යාළුවනේ 4ක්. ඒවා තමයි ඒ අවස්ථාව. එම අවස්ථාව අප තේරුම් ගත්ත විදිහ, ඒ වගේම අපගේ පෞරුෂය සහ අන් අයගේ හැසිරීම බලපානවා. නමුත් මේ ප්‍රශ්නේ දිහා ඔයාලා හොඳටම බලපුවම දකින්නදී මෙතන තියෙන්නේ බලපාන සාධක 3ක් පමණක් දක්වන්න කියලා. ඉතින් මෙතන පමණක් කියන වචනේ අතරලා දීලා තියෙනවා. ඒ කියන්නේ මේ සාධක 4න් අපි 3යි ලියන්න ඕනේ. මොනවාද බලමු? අවස්ථාව, එම අවස්ථාව තේරුම් ගත්ත ආකාරය,
අපගේ පෞරුෂය සහ අන්නගේ හැසිරීම යන පිළිතුරු හතරෙන් වෙලා තුනක් මෙතනදී සඳහන් කරන්න. එහෙනම් යාළුවනේ දැන් අපි යමු වෙනවා දෙක කොටසේ 6 වෙනි ප්‍රශ්නේ. නැතිනම් අපේ ලැබෙන අවසාන ප්‍රශ්නේ බලන්න. අනුවංක 1 පරිසරයෙන් ලැබෙන ආලෝකය ඇසට වැටුන විට පරිසරයේ ඇති දෑ දැකීමට ඇති හැකියාව හඳුන්වන නම ලියන්න. ඔන්න යාළුවනේ ලකුණක් ලබා ගන්න අවස්ථාවක් තියෙනවා. පරිසරයෙන් අපිට ආලෝකයක් ලැබෙනවනේ. ඉතින් මේ ලැබෙන ආලෝකය අපේ ඇසට ලැබුණහම අපිට පෙනීම ඇති වෙනවා. ඕලෙක නම් පුංචි කඳුලම දන්නව ඇති. ඉතින් මේ පෙනීම ලබා දෙන්නේ කවුද අපිට? ආලෝකය සහ නිරෝගී ඇස් නේද යාළුවනේ? ඉතින් මේ ඇස් ගැන කතා කරොත් අපි කොහොමද අපේ ඇස් ආරක්ෂා කරගන්නේ? ඒ වගේම පොත් කියවීම, පරිගණක භාවිතය සහ රූපවාහිනිය නැරඹීම වැනි කාර්යවලදී යෙදී සිටින විට ඇසට විවේකයක් ලබා දෙන්න ඕනේ. ඒ සඳහා විනාඩි 10කට වරක්වත් එම කාර්යෙන් ඉවත් වෙලා ඈත බලන්න ඕනේ යාළුවනේ. ඒ වගේම රූපවාහිනිය සහ නරඹන්නා අතර දුර අවම වශයෙන් රූපවාහිනිය තිරයේ පළලමෙන් භාගයක් දෙකක් විතර ගුණයක් වන ලෙස තබන්නත් ඕනේ. ඒ වගේම අපි තව දන්නවා විටමින් A සහිත ආහාර දිනපතා ආහාරයට ගන්න ඕනේ. පලා වර්ග වගේ දේවල්. හොඳයි යාළුවනේ, දැන් අපි අනුවංක 1 කතා කරා. එහෙනම් ඔයාලා මෙතන ලියන්න පෙනීම කියලා. අපි යනවා අනුවංක 2 බලන්න. අපට ආහාර සැපීමට පහසු වන පරිදි මුඛයේ පිහිට ඇති දත් බෙදෙන කොටස් 4 නම් කරන්න. ඔල් දන්නවනේ අපිට ආහාර සපන්න පහසු වෙන්න මුඛයේ දත් පිහිටලා තියෙනවා. ඉතින් එතකොට දැන් අපි මෙතනදී කතා කරනවා මෙන්න මේ දත් ගැන. ඉතින් මේ අපි මීට කලිනුත් දත් ගැන කතා කරා, ඔයාලට මතකද? දත් මතුවීම යාළුවනේ ඇරඹෙන්නේ වයස මාස 6 සිට 9 සිටත් අවුරුදු 3ක් දක්වා කාලයේදී. ඉතින් මේ දත් කෘන්තක, රදනක, පුරස්චාරක සහ චාරක විදියට කොටස් 4කට බෙදෙනවා. ඔයාලා දන්නවද දත් දිරා යන්නේ මොන හේතු නිසාද කියලා? නිසි අවිරින් දත් පිරිසිදු නොකිරීම, අධික ලෙස පෙනෙන සහ ඇලෙන සුළු ආහාර, නිතරම ආහාරයට ගැනීම, ඒ වගේම උල් සහිත කටුවලෙන් දත් පිරිසිදු කිරීම වගේ ක්‍රියාවලින් දත් දිරා යනවා. එතකොට දැන් අපි කතා කරමු මේ ප්‍රශ්නයට අදාළව. අපට ආහාර සැපීමට පහසු වන පරිදි මුඛයේ පිහිට ඇති දත් බෙදෙන කොටස් 4 වෙන්නේ යාළුවනේ කෘන්තක, රදනක, පුරස්චාරක සහ චාරක. එහෙනම් ඔයාලා මෙන්න මෙතනදී දැන් මම කියපු ඒ කොටස් 4 නම් කරන්න ඕනේ. ඔන්න අපි යනවා 6 වෙනි ප්‍රශ්නේ අනුවංක 3 බලන්න. අප සතු විශාලම ඉන්ද්‍රිය කුමක්ද? අප සතු විශාලම ඉන්ද්‍රිය මොකක්ද කියලා දැනගන්න මම ඔයාලට පුංචි උදාහරණයක් කියන්නම්. ඉතින් මේ ඉන්ද්‍රිය මගින් අපේ ශරීරයට කරන්ට් කිහිපයක් ඉටු කරනවා. ඒව තමයි ශරීරයට හැඩයක් පෙනුමක් ලබා දෙනවා, ආරක්ෂාව සපයනවා, දහඩිය මගින් අපදාව පිට කරනවා. ඉතින් මුතනදී හිතන්න එපා දහඩිය කියලා, හොඳද? විටමින් D නිෂ්පාදනය කරනවා. යාළුවනේ අපසතු විශාලම ඉන්ද්‍රිය වෙන්නේ සම. ඉතින් මෙතනදී අපසතු විශාලම ඉන්ද්‍රිය කුමක්ද කියන තැනදී ඔයාලා ලියන්න සම කියන පිළිතුර. ඉතින් මේ විදිහට පිළිතුරු ලියලා දැන් අපි බලමු අනුවංක 4. පහත රූපයෙන් දැක්වෙන්නේ දිවක ආකෘතියකි. A, B, C සහ D වලින් පෙන්වන දිවට රස දැනෙන ක්ෂේත්‍ර නම් කරන්න. ඔයාලා දැක්කද යාළුවනේ දිවක ආකෘතියක් මම මෙතනදී පෙන්වලා තියෙනවා. ඉතින් මේ දිවක ආකෘතියේ A, B, C, D, E කියලා තියෙන මේ ඉංග්‍රීසි අකුරු වලින් පෙන්වන්නේ
දිවට රස දැනෙන මොන ක්ෂේත්‍රද කියලා අපි දැන් නම් කරන්න ඕනේ. අපි මුලින්ම මේ ඒ ගැන කතා කරමු යාළුවනේ. ඒ කියලා කියන්නේ යාළුවනේ අපිට මෙතනදී දැනෙන්නේ මෙන්න මේ හරියෙන්. ඔයාලට මේ දම් පහතින් වගේ පෙන්වන පාඩයෙන් පෙන්වන්නේ තිත්ත රස. එහෙනම් ඒ වලට දැනෙන රස තමයි යාළුවනේ තිත්ත රස. අපි බලමු B. මේ කහපාටින් පෙන්නලා තියෙන යාළුවනේ B කොටස. ඉතින් එතකොට B වලින් පෙන්වන්නේ ඇඹුල් රස. එහෙනම් මෙතනදී ඇඹුල් කියලා සඳහන් කරන්න. අපි බලමු C. මේ කොළපාටින් පෙන්වන්නේ යාළුවනේ C. එතකොට එතනදී අපිට දැනෙන යාළුවනේ ලුණු. ලුණු රස තමයි එතනදී දැනෙන්නේ. අපි බලමු D. මෙන්න මේ රතු පාටින් පෙන්වන්නේ යාළුවනේ D. එතකොට මේ D වලින් පෙන්වන්නේ පැණි රස. එහෙනම් මම ඔයාලට ආයෙමත් මතක් කරගෙන යනවා A කියලා කියන්නේ තිත්ත රස. එතකොට මෙන්න මේ B කියලා කියන්නේ ඇඹුල් රස. C කියලා කියන්නේ යාළුවනේ ලුණු රසත්. D කියලා කියන්නේ පැණි රසත්. එහෙනම් මතකයි නේද මේ දිවේ දියලා තියෙන ආකෘතියෙන් මෙන්න මේ ශේෂ්ත්‍ර වලින් අපේ දිවට දැනෙන රස මොනවද කියලා. ඔන්න යාළුවනේ අද අපේ ලැබිලා තියෙන ප්‍රශ්න පත්‍රයේ අවසාන ප්‍රශ්නයක් සාකච්ඡා කරලා අවසන් කරා. එහෙනම් යාළුවනේ අද අපේ සෞඛ්‍ය හා ශාරීරික ප්‍රශ්න පත්‍රයම සාකච්ඡා කරලා අවසන් කරා තුන්වෙනි වාර විභාගයට අත්ලක්ුණු මෙන්න මේ ප්‍රශ්න පත්‍රය. ඉතින් මෙතනදී යාළුවනේ දෙක කොටසදී අපි ප්‍රශ්න 6ම සාකච්ඡා කරාට ඔයාලා ලියන්න ඕනේ ප්‍රශ්න 5ක් විතරයි. ඉතින් ඒක ප්‍රශ්නයක් වලට මෙතනදී අත්හරින්න පුළුවන්. මේ අත්හරින්න ප්‍රශ්නයත් ඔයාලා අමාරු එකක් විදිහට යොදාගෙන අත්හරින්න. ඉතින් අවබෝධයෙන් කටයුතු කරන්න. ඒ වගේම මේ කරුණු ටික හොඳට මතක තියාගන්න. එහෙනම් ඉතින් තුන්වෙනි වාර පරීක්ෂණයේදී අද මම සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය විෂයෙන් අත්ලක් තමයි අරගෙන ආවේ. ඉතින් සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය විෂයේ ප්‍රශ්න පත්‍රයට ලකුණු 100න් 100ක්ම ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදට මම ඔයාලගෙන් සමුගන්නවා යාළුවනේ. එහෙනම් හැමදෙනාටම සුභම සුබ දවසක්.